गुड मॉर्निंग दर्पटाओ दूलभताल हेमोटम वासनावंत प्रीतिमत उदासना प्रीतिमत शुभ उदासना राइट अंदर इष्टिकर टिकवागे कट्टी वापे निन्नो टिकं हरियट में मुद्र टिका तीर वागे सुतुटु देखा हम फिजिकल देखे नती होना मेम हरि दाकिन वासना वाले विच एक सतुटु वेनो හොඳයි ඊයේ දැක්කනේ අදත් දකින්න හෙටත් දකින්න ප්‍රාර්ථනා කරමු දරුවනේ මේ ප්‍රස්තාර තමයි කරේ ඔයගොල්ලන්ට ගානක් හදලා මම දානවයි කිව්වා දාන්නම් බැරි වුණා දින වැඩ කන්දරාවට දාන්න බැරි වුණා ඒ ගාන සයකත් අද කියලා දෙන්නම් රයිට් එදිකත් කියලා දෙන්නම් ටියුට් එක දිග ගාන ටිකක් දුන්නනේ ඒක හදලා තියන්නේ කියලා කිව්වා ඔයගොල්ලන්ට वाय समान हतर ऋण एक्सदान देखे संपूर्ण वर्गीय वाय समान हतर ऋण एक्सदान देखे संपूर्ण वर्गीय ये गाने तम फुलवांग हदपोया साक्षा कर मेटिक राइट कलिंगे वेलाया मेटिक साक्षा कर तीयरी मूलिक वशन कल राइ दी संपूर्ण वर्गीय प्रस्तारेनो प्रस्तारे अदिन्नेट वायवल वाय समान हतर ऋण एक्स धन देखे संपूर्ण वर्गीय अरे लावट लिए वाय समान हतर ऋण एक्स की अन्य ऋण देख धन देख संपूर्ण वर्गीय वाय समान हतर ऋण ऋण देख धन देख बिंदु आई बिंदु वर्ग बिंदु बिंदु ने पट्ट पलवे ऋण देखे हतर हतर बिंदु हतर ऋण देखे हतर वेरदना समावट ऋण इके धन तुन बिंदु बिंदु धन इके ऋण ऑनलाइन के निदागर नीलम राइट गोल निदागर तेरे एक एक कोरोना रोगी इंगेरिया ना आंधा मेरी सो एक एक अन्ना बाय उदय पांडर ट्रिविल मामला नहीं निशा अपे आटे विला खता कर लो उदय पांडर वाले दो रंग श्वेतारे नास्ता दिनो राइट रो धान में या भाती नहीं दवा से धान में या नहीं से ये वाव दिनो राइट तो कुत्ते बिंदु ये बिंदु
ධන එකේ ඍණ පහ ටික අපි අඳින්න ඕනනේ නේ बोर्ड के इन दिया करना तेरे उत्तर लिए साक्ष्य देख तूना तेरे पाहा एक बिंदु एक चचट्टा लगोटा कमने अंदर दाइद तो मैं उसा ही नहीं राइट इच्छर में आते नहीं දෙක තුන හතර පහ ඉවරින ආගය ක දෙක තුන හතර පහ ඒවත් රින ආගය දන ක දෙක තුන හතර පහ රින පහේ රින පහ රින පහේ රින පහ රින හතරේ බිඳුව ऋणहतरे बिंदु इतना पल हटे ऋण तूने धन तुन ऋण तूने धन तुन ऋण तूने धन तुन बस ऋण देखे धन हतर ऋण देखे धन हतर ऋण एके धन तुन ऋण एके धन तुन बिंदुए बिंदु बिंदुए बिंदु धन एके ऋण पह धन एके ऋण पह राइट मेहटत्ता दिन्नोन right වක්‍රය හරි මුටි මහලා දානම් කොච්චර බෝඩ් එක මැකුවා කොච්චර ඩස්ට් එකක් ඇකට යනවද කියලා ඔයගොල්ලෝ හිතන්න මේ වගේ බෝඩ් එක මකපු කළු හිතන්න බෝඩ් එක මැකුවාම තියෙන ඩස්ට් එක මේ තියෙන මේ ඩස්ට් එක කොච්චර මේව ඇඟට යන නැද්ද බලන්න මිනිස්සුන්ගේ නේ අපේ මිනිස්සු කියන්නේ ටීචර් කෙනෙක් තමයි යන්නේ නේ රයිට් රයිට් ළමයි ප්‍රමි ලක්කන් දෙක ශ්‍රිතයේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක ඍණ දෙකේ ධන හතර रविलखन देख एक से
ඍණ දෙකේ ධන හතර රමිලක්කන් තුන සිතේ උපරිමාගය සහ සම්මිතිකක්ෂයේ සමීකරණය උපරිමාගය උපරිමාගය ඍණ දෙකේ ප්‍රස්තාවේ සමීකරණය පයි සමානයි හතර ඍණ ඍණ දෙකේ වර්ගයනේ ධන දෙකේ වර්ගය රයිට් එක තමයි ප්‍රස්තාරේ සමීකරණේ උපරිමාගයේ ඍණ හතරයි මේ තියෙන්නේ බලන්නකෝ උපරිමාගය හතරයි ඒක අර නියත සංඛ්‍යාවනේ වරහණේ ඇතුළට එන ද්විපද ප්‍රකාශනය අතෑරියාම වරහණේ ඇතුළට එන ද්විපද ප්‍රකාශනය අතෑරියාම ඉතුරු වෙන උපරිමකේ මේ තමයි VGS ස්වභාවේ මේ රූපණ ස්වභාවේ උපරිමාගය උපරිමාගය හතරයි සමමිතික අක්ෂයේ සමීකරණය එක මෙතනින් ගන්න කොහොමද ওই ද්විපද ප්‍රකාශනය බිඳුවට සමානද x සමාන ඍණ දෙකයි මෙහෙන් ගන්න කොහොමද සමමිතික අක්ෂය අඳිනු right එයා y අක්ෂයට සමාන්තරයි මේ හැමතැනම ඕනම ලක්ෂයක ස්කන්ධාගේ ඍණ දෙකයි එතන බැලුවත් ඍණ දෙක මේක සමීකරණ x සමානයි ඍණ දෙක මෙතින් මේ ඇවිල්ලා ජාම් බීජීය ස්වභාවේ මේ ඇවිල්ලා ජ්‍යාමිතික ස්වභාවය රූපණ ස්වභාවය ඒ දෙකෙන් මේක උත්තර ගන්න පුළුවන් x සමානයි ඍණ දෙකයි right ඔබේ අන්තර් සම්බන්ධතා දකින්න ඕන ඊට පස්සේ හතර ශ්‍රිතය අගය ධනවන එක්සි අගය පරාසය ශ්‍රිතය අගය ධනවන එක්සි අගය පරාසය මේ හැම තැනම ශ්‍රිතය අගය කියන්නේ වයිවල අගය හස්තාවෙන් ඉගෙන ගන්න හරිද ශ්‍රිතය අගය කියන්නේ වයිවල අගය වයිවලගේ ඍණ වයිවලගේ ඍණ මෙහෙම බලන්න මේ කොහෙවත් අගයක් නැහැ අගයක් තියෙන්නේ y අක්ෂය සහ x අක්ෂය මත මම එක මකර දානවට සාකච්ඡා කරන අපහසු මේක තිබ්බාම හොඳේ මම මකර දාන්න ඔයගොල්ලන්ට කියලා දෙන්න කරදරයි ഘോഷාවයි ഘോഷාව කියන්නේ සංකල්පයක් අදාළ සිද්ධාන්තය උගන්නන්න ඕන එක මූලික කාරණාව නොපෙනී වටේ පිටේ දේවල් පේනකොට කියන මනෝවිද්‍යාවේ ഘോഷාව කියලා. අදාළ සංකල්පය නොපෙනී වෙනත් පරිබාහිර දේවල් පේනකොට කියන ഘോഷාව කියලා. ඒක තමයි උගන්නන බෝඩ් එක ගාව වටේ පිටේ මොනවද ගහලා තියන්නේ. ඉස්කෝලේ ක්ලාස් ටීචර් බුද්ධිමත් ක්ලාස් ටීචර් කෙනෙක් හිටියොත් එයා මනෝවිද්‍යාව එයාලා හැමෝම මනෝවිද්‍යාව ඉගෙනගෙන තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඉගෙනගත්ත මනෝවිද්‍යාව කට්ටිය ක්‍රියාවට නගන්නේ. එතකොට ටීචින් මෙතඩ් වල තියෙන මූලික සංකල්පය තමයි ഘോഷාව කියන එක. ഘോഷාව කියන්නේ අදාළ සංකල්පයට පිටින් පරිබාහිරව වෙනත් දේවල් මතු වෙනකොට ഘോഷාව නිර්මාණය වෙනවා. දැන් උදාහරණයක් ඔබ දුරකථනයෙන් කාටෙක් හරි කතා කරනවා. හරි තාත්තාට මොන හරි ගේන්න කියලා කියනවා. එතෙන්ට නංගි මල්ලි අම්මලා අම්මා තව කට්ටිය ඇවිල්ලා විලාප නගනවා මොන හරි කතා කරනවා කයි වාරු ගන්නවා අනකොට ඔබ කියන දේ තාත්තට ඇහෙන්නේ නැහැ තාත්තා කියන දේ ඔබට ඇහෙන්නේ නැහැ අන්න එතන නිර්මාණය ഘോഷාව ඒ වගේ මේ බෝඩ් එක උගන්නන තැන ටීචර් ගාව ഘോഷාව තියෙනවා ඒ ഘോഷාව ෆිල්ටර් කරන්න ටීචර් දක්ෂ වෙන්න ඕන ഘോഷාව තමයි මේ බෝඩ් එක ගාව වටේ බිත්තිය පේනනම් ඕගොල්ලන්ට ඒ බිත්තිය පේන්න මම මෙහේ කැමරාවක ටියුන් කරලා තියෙනවා ഘോഷාව ඇති වෙනවා මොකද මම කරන්නේ මේ වයිට් බෝඩ් එක විතර පේන්න තමයි මේ ටික ફોકસ කරලා තියෙන්නේ ඉස්කෝලේදී ටියුෂන් ක්ලාස් එකේදී නම් බෝඩ් එක තියෙන බිත්තිය වටේ හරි ඉබ්බේ කියලා තියෙනවා නරියේ කියලා තියෙනවා මිස්ටර් වීගේ පින්තූරයක් කියලා තියෙනවා ඈ චාලි චැටින්ගේ පින්තූරයක් කියලා තියෙනවා හරිද ඊට පස්සේ රංජන් රාමනායක මහත්තයාගේ පින්තූරයක් එල්ලලා තියෙනවා ඈ රයිට් එහෙම එක එක පින්තූර එල්ලලා තියෙනවා අර හංසමාලිගේ පින්තූරයක් එල්ලලා තියෙනවා ඈ එක එක පින්තූර එල්ලලා තියෙනවා දැන් මේ ජනප්‍රිය චරිත
ඕව දැන් පේනවා උගන්නකොට දෙකට ඇදලා කොටට ඇදලා දුම් වැඩියෙන් ඇදලා ඔක ඇලි පේනකොට ළමයි බලන මේ මොකද්ද කියලා වැටික් කරලා ගියාම ටීචර් උගන්නන එක නෙමෙයි පොඩියවට පේන්නේ අර වටේ පිටේ තියෙන ඒවා හරිද ඒකට කියන ഘോഷාව කියලා ඒ වගේ දැන් ඔකට මම උගන්නද්දි මේ සම්මිතික අක්ෂය ඒවා තිරර මම උගන්න සංකල්ප ටික පේන්න නිසා මම කහින් කරා ඔගොල්ලෝයි කරන්න එපා ඔගොල්ලෝ ඒක කරන්න බෑ right බලන්න ශ්‍රිතයගේ දනවන පුතාලා දුර දාන්නෝ උපස්ථාරයේ ඛණ්ඩාංග තලයේ මත අගයන් තියෙන්නේ x අක්ෂය මතයි y අක්ෂය මතයි විතරයි ශ්‍රිතයගේ බැලුවා මෙහෙම ගියාම අගයන් බලන්නේ මෙහෙ ශ්‍රිතයගේ ඍණ මේ දිගටම ඍණ මෙතෙන්දි ධනත් නැහැ ඍණත් නැහැ මේ ටිකේ ධන ඔන්නම ධන වෙන්නේ මොන අගයේ සීමාවේද ඍණ 4යි 0යි 4යි ऋण हतर बिंदुआत ऐतकल ऋण अंगल एक हमारा देखा अतरे ऋण हतर वैडी बिंदुअट अडु ऋण हतर वैडी बिंदुअट अडु बी कोटस रम इलाकांग एक जगह पीट उत्तर लिया कालिंगा के गोड़ा किला मैं धनमति गोड़ा कील देना अवश्य ने श्वेत आगे ऋणव वैडीवन एक सी आगे पराशय ऋणव वैडीवन ශ්‍රිතයගේ ඍණව වැඩි වෙන්න ඕන. අපි ප්‍රස්ථාර දිගේ ගමන් කරනවා. කටපාඩම් කළා මතක දියන් ඉන්නේ. මේ ටික තමයි ඍණව වැඩි වෙන්නේ. මේ ටික තමයි ධනව වැඩි වෙන්නේ. මේ ටික තමයි ධනව අඩු වෙන්නේ කියලා තොවිල් කාර්ය වගේ කටපාඩම් කරන් ඉන්නේ. ටීචර් ඉගෙනුවා හිතන හැටි. ඔබ මේ විදිහට හිතනවා. ප්‍රස්ථාරේ වම් පැත්තට ඇවිල්ලා කල්පනා කරන ඍණ 5යි ඍණ 5යි ඍණ 4යි ඍණ 3යි ඍණ 2යි ඍණ 1යි ඍණ 5න් ඍණ 4ට වැඩි ගානකට ආවේ ඍණ 4න් ඍණ 3ට වැඩි ගානකට ආවේ කියන්නේ මේ ටික ඍණව වැඩි වෙනවා ඍණෙන් වැඩි ගානකට එහෙම සිදු වෙන්න පටන් ගන්න මෙතෙන්දි අවසන් වෙන්නේ මෙතෙන්දි තව ටිකක් පහලින් ගත්තොත් එහෙත් ඒක වෙනවා කියන්නේ අවසන් පටන් ගන්න තැනක් නැහැ අවසන් වෙන තැනක් නම් තියෙනවා इधर अभी एक्स लिए नो इधर मैं कार्य आवश्यक होना था ना कि ऋण हाथ रह लिए नो राइट आवश्यक होना था ना ऋण हाथ रह आरंभ करना था ना कि अनंत ये इधर मतलब मैं वैरी विन्ने राइट इधर अट मैं कोटा से तो मैं आप इधर ना दाखिल ने मैं कोटा से एक्स आ गया मैं कोटा से एक्स आ गया तीन एक्स अक्षय मतलब इसमें बलन मारूं टा मार रही මේවට අදාළ x අගය මෙතෙන්ට අදාළ x අගය තියෙන්නේ මෙතන මෙතෙන්ට අදාළ x අගය තියෙන්නේ එතන මෙතෙන්ට අදාළ x අගය තියෙන්නේ මේ හරියේ මෙතෙන්ට අදාළ x අගය තියෙන්නේ මේ හරියේ කියන්නේ මේ ටිකේ x අගයන් තියෙන්නේ මෙතනින් මේ පැත්තේ මේ ගානට වඩා ඔබ මේ හිතන පැත්ත අඩුයි අඩු කියලා ඔබට හිතෙන්නේ x පැත්තට තුඩ හරවා ප්‍රම ඉලක්කන් දෙක ප්‍රමිලක්කන් දෙක ශ්‍රිතයගේ ධනව වැඩි වන එක්සියාගේ පරාසය ප්‍රස්ථාරදී ගියා මේ ටිකේ තමයි ධනව වැඩි වෙන්නේ වැඩි වෙලා උඩරිම වෙනවා ඒක පටවීම පටන් ගන්න මෙතෙන්දි එතෙන්දි එක්සගේ ඍණ 4යි මේ කාර්යය අවසන් වන එක්සගේ මෙතන එතෙන්දියගේ ඍණ 3යි ඍණ 4ෙන් පටන්ගෙන ඍණ 2නේ උඩරිම තැනට ඍණ 2 धन हतर मेथेन्दी श्रुत बिंदु बिंदु श्रुत ऋण धन ने धन हतरी धन वेनो मिसाइट सामान विभाग सामान वाहि अगे पराशे आनो वाहि अगे पराशे एक कहानी मेहिम बड़ बला मेहिमे कहानी फला वायुल अगे पराशे श्रित एक्सी अगे ऋण पहे श्रित ऋण हतर तेक वेडिवन एक्सी अगेय ऋण पहे सीट ऋण हतर तेक वेडिवन
වයිහි අගය පරාසය ලියන්න. පෙතේ අගය එක්සල් අගය එක්සල් අගය ප්‍රස්ථාරය මත එක්සල් අගය ඍණ පහේ සිට ඍණ හතර තෙක් වැඩි වෙන. ඇත්තටම තේරෙනවද බලන්න? ඍණ පහේ ඉඳලා ඍණ හතර තෙක් කිව්වම වැඩි වෙනවද බලන්න? ඍණ පහේ ඉඳලා ඍණ පහ ඍණ හතර වැඩි වෙනෝනේ. ඍණ පහෙන් ඍණ හතරට යනකොට වැඩි වෙනවා. ඍණ පහේ සිට ඍණ හතර තෙක් වැඩි වෙන x අගය y අගය පරාසය ලියන්න. y අගය පරාසය රයිට්. එතන මේ කියන කොටස මොකද්ද කියලා අපි හොයාගන්න ඕන. x අගය ඍණ පහ වෙන තැන. x අගය ඍණ පහ වෙන්නේ මෙතෙන්දී. ඊපස්සේ බලනවා එතෙන්ට අදාළ ප්‍රස්ථාරයේ තැන. මෙතන ප්‍රස්ථාරයක් නැහැනේ. එතන ප්‍රස්ථාරය මත x අගය ඍණ පහ වෙන තැන තමයි හොයන්නේ. ප්‍රස්ථාරය මත x අගය ඍණ පහක් වෙන්නේ මෙතෙන්දී. ඒක ඔහම සිට ඔහම වැඩි වෙවි යනවා. x අගය මේ දිගට වැඩි වෙන ඍණ පහයි ඍණ 4 දශම ගාන මෙතෙන්ට අදාළ x අගය මෙතන ඍණ 4 දශම ගාන මෙතෙන්ට අදාළ x අගය බලන්නේ මෙතනින් ඍණ 4 දශම ගාන මෙතෙන්ට අදාළ x අගය බලන්නේ මෙතනින් ඍණ 4 දශම ගාන මෙතෙන්ට අදාළ x අගය බලන්නේ මෙතනින් ඍණ 4 දශම ගාන මෙතෙන්ට අදාළ x අගය ඍණ 4 දශම ගාන මෙතෙන්ට අදාළ x අගය ඍණ 4 දශම ගාන මෙතෙන්ට අදාළ x අගය ඍණ 4යි. හරිද? එතකොට ඍණ 5 සිට ඍණ 4 තෙක් ප්‍රස්ථාරයේ x වලගේ වැඩි වෙන්න ප්‍රස්ථාර කොටස මේ ටික. හරිද? අන්නේ කාර්ය සිදුවන y යගේ පරාසය. මෙතෙන්දී ප්‍රස්ථාරයේ ඍණ 5දී ප්‍රස්ථාරය මෙතන තියෙන්නේ. එතෙන්ට අදාළ y යගේ ඍණ 5යි. ඍණ 5ට අදාළ x වලගේ ඍණ 5දී y වලගේ ඍණ 5යි. මේ කාර්යය අවසන් වෙන්නේ මෙතෙන්දී. එතෙන්දී y වලගේ බිඳුවයි. මෙතෙන්දී y අක්ෂයෙන් ඕන බලන්න. එතෙන්දී y වලගේ බිඳුවයි. දැන් ඍණ 5 දැන් බිඳුව මැදට දාන්නේ y. y යගේ පරාසය. එතකොට මෙන්න මේ ටිකට ගැළපෙන ප්‍රස්ථාරයේ y අක්ෂය කොටස මෙතන තියෙනවා. මේ ටික තමයි y අක්ෂ කොටස. එන මේ ටිකට ගැලපෙන y වලගයන් තියෙන්නේ මේ හරියේ. ඍණ 5 සිට ධන 2 තේ. එතකොට මේ සෑම තැනකම y අගය මෙතනයි මෙතනයි අතරේ තියෙන්නේ. මේ කියන අගය තියෙන්නේ මේ දෙක අතරේ. මේ කියන අගය තියෙන්නේ මේ දෙක අතරේ. එතකොට මේ කියන x වල අගය සීමාවට හිමි ප්‍රස්ථාර කොටස මෙයා. එයාට අදාළ y අගයන් තියෙන්නේ මේ ටිකේ. පටන් ගන්න මෙතනින් අවසන් වෙන්නේ බිඳුවේ. එතකොට ඍණ 5ට වැඩි මේ අගයන් ගත්තාම ඍණ 5 මෙතන තියෙන ඊට වඩා වැඩි වෙන ඍණ 4, ඍණ 2, ඍණ 3 ඒවා වැඩි. වැඩි වැඩි කියලා කියන්නේ වැඩි කියන්නේ කටේ. y පැත්තට කට හරවනවා. හරිද? ඊට පස්සේ මේව බැලුවම බිඳුවත් එක්ක බලද්දි හිමින් බලන්න මෙහෙම මං හිතනවා ඒගොල්ලෝ හිතන්න ඕන බිඳුවත් එක්ක බලද්දි පහලට නෙන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඒ අන්තිම තැන තියෙන බිඳුව y වලගේ y වල අවසානගේ ගැළපෙන බිඳුව එතනත් එක්ක බලද්දි මේ ප්‍රස්ථාර කොටසේ අනිත් y අගයන් ඍණ 1 ඍණ 2 ඒවා අඩුයි 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 උල උල අඩුයි නම් උල ඒ අඩුයි කියන හැකීම පරිත්‍යාග කරන්නේ x වලට y වලට අඩුයි උල උල y වලට හරවන කටපාඩම් කරන්නේ අඩුයි අඩුයි කියලා අඩුයි 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 කියලා කියවෙනකොට උල ඒ අපි හිතන හැඟීම ප්‍රකාශ වෙන්නේ තුඩෙන් වැඩි කටින් කටින් ඒ සංකල්පය හිතට ගන්න ඕන කටපාඩම් කරන්නේ සංකල්පය හිතට ගන්න අඩුයි කෙනොට තුඩ වැඩි කෙනොට කට ඒ අපට එන හැඟීම තමයි පරිත්‍යාග කරන්නේ විජ්ජ සංකේතයට වැඩි කියවහම වැඩි කියන එක වයි පැත්තට අඩුයි වහම අඩු එකත් වයි පැත්තට මේ එන හැඟීම් ඔක්කොම දෙන්නේ වයිට රයිට් එතකොට x යගේ
ඍණ පහේ සිට කිව්වම පුතේ ඍණ පහත්යිදී. ඍණ හතර තෙක් කිව්වම ඍණ හතරත්යිදී. ඒතර ඒවට දාලා y ගෙනුත්යිදී. මේක සිංහලෙන් නොදී විභාගයට සංකේත වලින් දෙන්න පුළුවන් මේ විදියට. ඍණ පහ ඍණ හතර x ඔයි පැත්තට හොම ඔයි පැත්තට හොම x යගේ ඍණ පහ කුඩායෝ සමානයි x කුඩායෝ සමාන ඍණ හතර ඉවරයි වඳුන්දකම සමාන අපෝ හරිද එහෙම බය වෙන්න එපා තේරුම් ගන්න තේරුම් ගන්න x යගේ ඍණ පහේ සිට ඍණ හතර තේ එහෙම හිතන්න යා x යගේ ඍණ පහේ සිට ඍණ හතර තේ ඍණ පහත් ඇයිදී ඍණ හතරත් ඇයිදී දැන් මෙහෙම වෙන්න පුළුවන් එතකොට x අගය ඍණ පහ ඍණ හතරත් අතර ඍණ පහත් ඍණ හතරත් අතර එතකොට මේ සමාන ලකුණු ඉන්නේ නැහැ භාෂාවෙන් ඉගෙන ගන්න මේවා හරිද එතකොට සමාන ලකුණු ඉන්නේ නැහැ හරි අපි දන්නේ නැහැ ඊභාගට මොන ප්‍රශ්නය ආයිද කියලා අපි ඕන ප්‍රශ්නයක් තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන දැන් ප්‍රශ්නේ තියෙන්නේ අමාරුකම නෙමෙයි තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැත්තේ ඇයි මේ වගේ මූලික දේවල් අපි ඉගෙන ගත්තට ආසාවෙන් තේරෙන්න ඉගෙන ගත්තේ නැහැ. ඒකන් ආසාවෙන් තේරෙන්න ඉගෙන ගන්න හිත සංසුන් කරගෙන ආසාවෙන් තේරෙන්න ඉගෙන ගන්න ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්න අමාරු එක නෙමෙයි. දැන් විභාගෙට අමාරු නේක නෙමෙයි ප්‍රශ්න දෙන ප්‍රශ්න තේරුම් ගන්න බෑ. ඇයි තේරුම් ගන්න බැරි? බර වචන තියෙනවද නැහැ. මූලික සංකල්පනය අපිට. සා ඉස්සෙල්ල මූලික සංකල්ප ටික තියෙන්න ඕන. මූලික සංකල්ප ටික ගත්තම ඕන ප්‍රශ්නයක් ඕගොල්ලෝ ටිකක් වෙලා කල්පනා කරාම තේරුම් ගන්නවා. රුම ඉලක්කම් 3. සිතයගේ ධනව අඩුවන x යගේ පරාසය. මේම ගියහම මෙතන ඉඳලා පල්ලයට ධනව අඩු වෙනවා. මෙතන ඉඳලාම අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන තැන මෙතන, එතන x යගේ ඍණ 2යි. අවසන් වෙන්නේ මෙතෙන්දී එතන x යගේ බිඳුවයි. මැදට x මෙතෙන්දි සමාන එතන ඉඳලම අඩු වෙනවා එතන සිට මෙතෙන්දි ධන නැහැ මෙතෙන්දි ධනයි ඍණ දෙකේදී ධනයි 4 පිටේයගේ ඍණ වඩුවන x යගේ පරාසය මේ ටිකේ තමයි ඍණ වඩු වෙන්නේ පටන් ගන්න බිඳුවේ පටන් ගන්න බිඳුවේ අවසන් වෙන තැනක් නැහැ x ඩ මේ ටිකට අදාළ ප්‍රස්තාර කොටස මෙහි x අක්ෂයේ කොටස මෙතන බලන්න වෙන්නේ. ඒ අගයන් බිඳුවට වඩා වැඩිනේ. වැඩි කියන සිතවිල්ල x ට තමයි දෙන්නේ. බිඳුවට වඩා වැඩි. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5 b කොටසේ 5 වෙනි කොටස. y සමානයි 4 ඍණ x ධන දෙකේ සම්පූර්ණ වර්ගය ශ්‍රිතය y අක්ෂයේ දිගේ ඉහළට ඒකක දෙකක් උත්තරණය කළ විට ලැබෙන ශ්‍රිතයේ සමීකරණය ලියන ඒකක දෙකක් ඉහළට උත්තරණය කරනවා ඉහළට උත්තරණය කරාම තව කොටු දෙකක් උඩට යනවා තව කොටු දෙකක් උඩට යනවා එතන මේකට දෙකක් එකතු කරනවා y සමානයි 4 ධන 2 x ඍණ දෙකේ සම්පූර්ණ වර්ගය මේ තමයි තියරිය එක දෙකක් පල්ලෙහාට උත්තරණය කරොතින් දෙකක් අඩු කරනවා. right y සමානයි 6 ඍණ x ඍණ දෙකේ සම්පූර්ණ වර්ගය. එතකොට දරුවනේ මේකේ ශීර්ෂය කණ්ඩායමකට අපට හිතෙන් කියන්න පුළුවන්. මෙතනින් තමයි x කණ්ඩායම ගන්නෙ ධන 2 ධන 6 ශීර්ෂය කණ්ඩායම ධන 2 ධන 6. මේකේ ශීර්ෂය මෙතන. මේකේ පෙරදිමේ එන්නේ ධන දෙක සමානයි ධන දෙක ශීර්ෂය ඛණ්ඩාංක ඍණ දෙකේ ධන 6 මේ ලකුණ මාරු වෙනවනේ ඍණ දෙකේ ධන 6 මෙතනත් ශීර්ෂය ඛණ්ඩාංක ඍණ දෙකේ ධන 4 මෙතන 4 තියෙනවා දෙකක් උඩට ගියාම 6 නැවෙන්නේ ඍණ දෙකේ ධන 6 c කොටස රොමි ලක්ෂන් 1 නේ රොමි ලක්ෂන් 7 හයම තියෙන එකනේ ප්‍රම ඉලක්කම් 6 y සමාන ඍණ 2 වන විට y සමාන ඍණ 2 විට
එක්ස් සමානයි මූලහය ධන දෙක. මූලහය යගේ පළමු දශම ස්ථානයට සර්. එතකොට මේ මෙන්න මේ ප්‍රස්ථාරය හොඳයි මේකෙනේ මේ පටලවා ගන්න එපා මෙන්න මේ ප්‍රස්ථාරේ y සමානයි ඍණ 2 විට x සමානයි මූල 6 ධන 2 ඔන්න බුරුද බලන්න y ඍණ 2 x සමානයි කියලා දන්නේ x හොයමු 4 ඍණ ලියන්න එපා හොඳයි x ධන 2 ගේ සම්පූර්ණ වර්ගය මෙයා ඍණ නිසා මෙහාට ගේනවා x ධන 2 ගේ සම්පූර්ණ වර්ගය ඍණ 2 4 ඍණ 2 එහෙට ගන්නවා x ධන 2 ගේ සම්පූර්ණ වර්ගය 4 ධන 2 अतः देखाई हाय आई एक्स दाना देखे सांपूर्ण वर्ग हाय है एक्स दाना देख समान है हाय वर्ग मूल दान हो रही है एक्स समान है दान हो रही है हाय वर्ग मूल है रही है देख दान पैता वितरक गत्ता हम एक्स समान है मूल हाय मूल हाय पुत्र रही है देख नहीं මූලහය ඍණ 2 මගේ වැරදි මේ උත්තරේ දැන් නොන මූලහය ඍණ 2 සමා වෙන්න x සමානයි මූලහය ඍණ 2 හදා ගන්න මූලහය ඍණ 2 කියලා නැත්තම් ගන්න වැරදි වල පේනවනේ මූලහය ඍණ 2 y සමානයි ඍණ 2 විට y සමානයි ඍණ 2 විට x සමානයි මූලහය ඍණ 2 x සමානයි මූලහය ඍණ 2 නම් මූලහය යගේ පළමු දශම ස්ථානයට සොයන්න. ඇත්තටම සුළු කරා වෙන්නේ මේක තමයි. මූලහය ඍණ 2 ය. දැන් අපි ওই ටික හොයා ගන්න ඕ. ඉස්සර පළවෙනි පියවර ඔක ඔයයි මේක මෙහෙම ලියනවා. y සමාන ඍණ 2 විට x සමාන මූලහය ඍණ 2. y සමාන ඍණ 2 විට x සමාන මූලහය ඍණ 2. මේක ගණනය කළා මම දීලා තියෙනවා. එතමයි වීජීය ස්වභාවයෙන් මා ගණිපු උත්තරේ ඊට පස්සේ මම ජමේ ජ්‍යාමිතික ස්වභාවයෙන් ඒ උත්තරේ ගන්නවා y සමාන ඍණ 2 විට y අක්ෂයේ ඍණ 2 මේ තමයි y සමාන ඍණ 2 රේඛාව y සමාන ඍණ 2 y සමාන ඍණ 2 රේඛාවෙන් දාම y සමාන ඍණ මෙතෙන්දි y වලගේ ඍණ 2 මෙන්න මෙතෙන්දිත් y වලගේ ඍණ 2 ප්‍රස්ථාරය මත ඔය ස්ථාන දෙකේම y වලගේ ඍණ 2 මෙතනත් y වලගේ ඍණ 2යි මෙතෙන්දිත් y වලගේ ඍණ 2යි එතකොට ප්‍රස්ථාරය මත y වලගේ ඍණ 2යි මෙතන ප්‍රස්ථාරය මත y වල අගය ඍණ 2යි right පතේරුම් ගන්න ලියන්න ඔතනත් ප්‍රස්ථාරය මත y වලගේ ඍණ 2 අපි ගන්නෙ ධන පැත්ත විතරයි වුණාට y වලගේ ඍණ 2 විට මෙතෙන් බලන x වලගේ කීයද කියලා මෙහෙම කරලා බලුවාම x වලගේ පෙන්නනවා එතෙන් දාල x වලගේ එතනින් කෙලින්ම උඩට යනවා ඕන කඩේකට දාලා ඉතලෙකුත් ගන්නවා y වලගේ ඍණ 2 නම් ප්‍රස්ථාරය මත x වලගේ උතෙන්ට එන්නේ බිංදු 0.4 දවල බිංදු 0.4 නෑ තොස්ස right එහෙනම් අපිට ලියන්න පුළුවන් y සමාන ඍණ 2 විට x සමාන 0.4 මේකම අපි ලියුවා පොතෙන් බලාගෙන මේ තීන ගණනය කරලා දීපු එක අපි කරන්නේ පොතෙන් බලාගෙන ලියුවා එහෙනම් මෙයාට මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි මේ දෙන්න එකක්නේ එහෙනම් මේ දෙන්නත් එකක් වෙනවා මේ උත්තරයට සමානයි එම නිසා මූලහය ඍණ 2 0.4 මූලහය ඍණ 2 0.4 ඍණ 2 දකුණු පැත්තට ගන්නවා එහෙනම් මූලහය සමානයි 0.4 ඍණ 2 අනිත් පැත්තට ගියාම ධන 2 එහෙනම් මූලහය සමානයි 2.4 මූලහය සමානයි 2.4 රෝමි ලක්කන් 7 y 4 ඍණ x ධන 2 සම්පූර්ණ වර්ගය මගින් දැක්කන වර්ගජ සමීකරණයේ විසඳුම් ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න විසඳුම් ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න
ඉස්සෙල්ල ප්‍රශ්න ආරේ සමීකරණ ලියා ගන්න. ක්‍රම ඉලක්කම් 7 y සමානයි 4 ඍණ x ධන 2 සම්පූර්ණ වර්ගය. මූල හොයන්න ඕන. එයා මෙයත් එක්ක සර්ව සමකලන ලියනවා. 4 ඍණ x ධන 2 සම්පූර්ණ වර්ගයේ සමාන බිඳුව. දැන් මූල හොයන්න මේ වර්ගපදේ අයින් කරන්න. මේ කොටසට සමාන නිසා කෙලින්ම වෙනවා y සමාන බිඳුවයි කියලා. y සමාන බිඳුවයි. දැන් මේකේ තේරුම y සමාන බිඳුවේහි තේරුම y සමාන ප්‍රස්ථාරය මත y වල අගය බිඳුවක් වන විට x අගය මගින් සමීකරණයේ මූල නිරූපණය වේ. ඒ අදහස තේරෙන්න ඕනේ. දැන් ගණන් හදන්න බෑනේ අපි. දැන් මම මේව ලියන්නේ කම්මැලි නැතුව. ඕගොල්ලොන්ට ඒවා හිතන්න. ඕගොල්ලෝ අවශ්‍ය කෙනෙක් ඉන්නම් මේ අමතක වෙනවා නම් බලන්න දවසක කල්පනා වෙනවා නම් ඕන වෙනවා තමයි ලියන්න. ඕන නැත්නම් ලියන්න ඕනේ නැහැ. y සමානයි බිඳුව විට y සමාන ප්‍රස්ථාරය මත y වලගේ බිඳුවක් වන විට x වලගේ මගින් ප්‍රස්ථාරය මත ඒ එතන x වලගේ මගින් මේ සමීකරණේ මූල නිරූපණය වෙනවා. y වලගේ බිඳුවක් වෙන්නේ රේඛා. මෙතින් y සමාන බිඳුව විට ප්‍රස්ථාරය මත x වලගේ එකතැනක ඍණ 4යි. අනිත් තැන බිඳුවයි. එහෙනම් සමීකරණේ මූල x සමාන ඍණ 4 හෝ x සමානයි බිඳුවයි. සමීකරණයේ මූල x සමාන ඍණ 4 හෝ x සමාන බිඳුවයි. 8 ඔබේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් 3 ඍණ x ධන 2 සම්පූර්ණ වර්ගයේ සමාන බිඳුව වර්ගජ සමීකරණයේ මූල සොයන්න. එරම ඉලක්කම් 8 ක්‍රම ඉලක්කම් එස ප්‍රස්ථාර සමීකරණ ලියනවා. 4 ඍණ x ධන 2 සම්පූර්ණ වර්ගය. මූල හොයන්න ඕන සමීකරණේ 3 ඍණ 7x ධන 4 x ධන 2 සම්පූර්ණ වර්ගය සමාන බිඳුව. මෙයා 1 මෙයා 2 සමීකරණ දෙක භාවිත කරලා වර්ගපදයේ අයින් කරනවා. පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා. y ගෙන් බිඳුවක් ගියාම y 4ෙන් 3ක් අඩු කරාම 1යි. මේ දෙන්න සමානයි අඩු කරාම බිඳුවයි. මොකද්ද මේකේ තේරුම? y සමාන 1 කියලා ආවාම තේරුම දැනෙන්න එපා. තේරුම y සමාන 1 කියලා ආවම මූල තේරෙන්නේ නැහැනේ. මූල නැහැ. y සමාන 1 කියලා ආව මහසෝන වගේ ඉලක්කම. රයිට්. දැන් ඔක තේරෙන්නේ නැහැ. කොහොමද තේරෙම් ගන්නෙ? y සමානයි 1 විට ප්‍රස්ථාරය මත x අගය මගින් 3 ඍණ x ධන 2 සම්පූර්ණ වර්ගයේ සමාන බිඳුව වර්ගජ සමීකරණයේ මූල දැක්වේ. අන්නේ අදහස තේරෙන්න ඕන. ඔය සරල අදහස. y සමාන 1 කියන එකේ එහෙමයක් ආ මොකද තේරුම? y සමාන 1 විට ප්‍රස්ථාරය මත එතරම් ප්‍රස්ථාරය මත y සමාන 1 විට ප්‍රස්ථාරය මත x අගය මගින් 3 ඍණ x ධන 2 සම්පූර්ණ වර්ගයේ සමාන බිඳුව සමීකරණයේ මූල දැක්වේ. දැන් එහෙනම් y සමාන 1 කියලා තැන හොයාගන්න. අපි කරන්නේ y සමාන 1 රේඛාව අඳිනවා. y සමානයි 1 රේඛාව අඳිනවා. කියන්නේ y සමාන 1 රේඛාව. දැන් y සමාන 1 විට මෙතනින් බලන x අගය කීයද කියලා. මෙතන ප්‍රස්ථාරය මත x අගය බලනවා. රයිට්. බැලුවහම එක උත්තරයක් එනවා ඍණ 3.7යිනේ. x සමානයි ඍණ 3.7යි හෝ අනිත් පැත්තෙන් එන්නේ මෙතන උත්තරය ධන 0.3ද?
ධන බිඳ දශම තුනද ළමයි. ඍණ බිඳ දශම තුනද? බලන්න ඍණ බිඳ දශම හත අපයත් උස. මෙතෙන්ට අදාළ x ආගේ වෙන මෙතන ඍණ බිඳ දශම ගාණක් කියනවා නම් කීයද කියලා? x සමානයි ඍණ බිඳුව දශම හත එන්නේ. x සමානයි ඍණ තුන දශම හත හෝ x සමානයි ඍණ බිඳ දශම හතයි. ඍණ බිඳ දශම හත හරියට ඔස්ස හතක් හයක් අවේ චූටි වෙනසක් එයි. රයිට්. x සමානයි ඍණ තුන දශම හත අපේ අත ඔස්ස. රයිට්. ඊට පස්සේ ප්‍රශ්න අංක 8. ප්‍රශ්න අංක 8. චුට්ටක් බෝඩ් එක බලන්න ළමයි මේ ප්‍රස්තාරය එක්සක්ෂේ කපන තැන් දෙක මම රවුම් කරන්නේ. එක්සක්ෂේ කපන තැන් දෙක රවුම් කරන්නේ එක තැන ඍණ 4 අනිත් තැන බිංදුව. හොඳද? ඔය දෙක හරි වැදගත් සංඛ්‍යා දෙක. ඔය සංඛ්‍යා දෙක පාවිච්චි කරලා ප්‍රස්ථාරයේ ශීර්ෂයේ ඛණ්ඩාංක කියන්න පුළුවන්, අවමගය කියන්න පුළුවන් කියලා මම එදා ඉගෙනුවා. අනේ කියන හැටි උපරිම ප්‍රස්ථාරයක්නේ. එනම් උපරිමාගය කියන්න පුළුවන්. උපරිමාගය ධන ප්‍රේ ප්‍රස්ථාරයක් නම් උපරිමාගය ධන. ඒක ඔළුවේ තියෙන්න ඕන. ඒක හොයන්නේ කොහමද? මේක ඉලක්කමකින් අනිත් ඉලක්කම අඩු කරලා වර්ග කරලා හතරෙන් බෙදනවා. මේ ඉලක්කම ඍණ 4. ඒකෙන් අඩු කරන බිඳුව වර්ග කරලා හතරෙන් බෙදනවා. ඍණ 4ෙන් බිඳුවක් ගියාම ඍණ 4යි වර්ගය හතරෙන් බෙදනවා. ඍණ 4 වර්ග 16යිනේ. ධන 16 හතරෙන් බෙදුවා. 16 හතරෙන් බෙදුවම 4. ඉතින් උපරිමගය 4යි. රයිට්. උපරිමගය 4යි. රයිට්. ඊට පස්සේ පුළුවන් සම්මිති කක්ෂ සමීකරණය ලියන්න. මේ දෙක ඍණ 4යි බිංදුව දෙක කැපෙන්නේ. සම්මිති කක්ෂ සමීකරණය ශීර්ෂයේ x ඛණ්ඩාංක දෙකම එකයි. එතකොට ශීර්ෂයේ x ඛණ්ඩාංක තමයි සමමිති කක්ෂයේ සමීකරණය. ඒක x සමානයි කියලා නෙන්නේ. ඒක හොයන්නේ කොහමද? මේ කැපෙන තැන් දෙකේ ඉලක්කම් දෙක අරගන්නවා. ඍණ 4 සහ බිංදුව. මේ දෙක එකතු කරලා බෙදන දෙකේ. ඒ ඉලක්කම් දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. x සමානයි ඍණ 4යි බිංදුවයි ඍණ 4යි බෙදීම 2. x සමානයි ඍණ 2. එකතු කරලා දෙකෙන් බෙදන්නේ මොකද? මේ ප්‍රස්ථාරයේ සම්මිති කක්ෂය යන්නේ මෙතෙන්ටයි මෙතෙන්ටයි හරි මැදින්නේ. හරි මැද ගන්නව යන දෙපැත්තේ දෙන්න එකතු කරලා දෙකට බෙදනවා. එකයි මේ හරි මැද ගන්නව යන්නේ. එතකොට ආවේ x සමානයි ඍණ 2. ශීර්ෂයේ x ඛණ්ඩාංකය ඍණ 2. තොම යදපු සමීකරණේ සාධක ලියන්න පුළුවන් නේ අපිට? මේ ලියපු සමීකරණේ සාධක හොඳට බලන්න. y සමානයි 4 ඍණ x ධන 2 සම්පූර්ණ වර්ගය. මේකත් අපිට වර්ගයක් කරන්න පුළුවන්. 2 වර්ගය ඍණ x ධන 2 සම්පූර්ණ වර්ගය. y සමානයි සාධක දෙකක් ලියන්න පුළුවන්. 2 ඍණ වරාංග තුල x ධන 2. අනිත් එක 2 ධන වරහන් ඇතුලේ x ධන 2. ඍණෙන් ධන ගුණ කරාම ඍණ 2යි. ආයි 2 ඍණ 2 ධන 2 බිංදුවයි.
විදිහට ලියන්න ඕන. මෙහෙම තිබිලා බෑ. x ධන බිංදු කමක් නැහැ, බිංදුව ධන වුණත් එකයි. එහෙම ඉස්සරහට එන එන්නේ උඩරේ වර්ගය හරියක් නේ. ඒක නිසා තමයි අර ඉන්නේ. සමහරවල් රයිට්. දැන් ඇහෙනවද? දැන් ඇහෙන අත ඔස්සන්. හරි බලලාමයි. එතකොට මේ තියෙන ධන හතරනේ, ධන හතර ඍණ හතර තමයි කැපෙන්නේ. එතකොට මේ කැපෙන තැන් අගේ යන් මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතනින් බලා ගන්න පුළුවන්.
දැන් එතකොට කැපෙන තැන ඉන්නේ මෙතන ධන 4 නම් ඍණ 4. බිංදුවේදී නම් බිංදුවමයි හා බිංදුවමයි. මෙහෙම නෙන්නේ මෙතන බිංදුවවත් නැහැ. එතකොට මෙයා රිදම් එකට බිංදුවක් දාලා හදා ගන්නවා. කැපෙන තැන දෙක ඔතන. අර සම්මිති ගක්ෂණේ හරි මැදින් මේ දෙක එකතු කරලා දෙකට බෙදෙනවා. ඍණ 4 බෙදීම 2යි. x සමාන ඍණ 2යි. එතනේ සම්මිති ගක්ෂ x සමාන ඍණ 2යි. උපරිමාගේ හොයන්නේ ඒ විදිහම තමයි ආ. තමයි කැපෙන ඉලක්කම තමයි මේ තියෙන්නේ ධන 4 මාරු වෙලා. ධන 4 දි කැපෙන්නේ නැහැ. කැපෙන්නේ ඍණ 4 දි. රයිට්. ඊළඟාන්ට යා. ඊළඟ ගණන. y සමානයි x ධන 2 x ඍණ 2 x ධන 3 මගින් දැක්කන ශ්‍රිතයේ ප්‍රස්ථාරය යැදීමට සුදුසු අසම්පූර්ණ අගය වගුව පහත දැක්වේ රයිට් තොට x සමානයි ඍණ 1 විට y දන්නේ ඒක හොයාගන්න ඕන y සමානයි x ලාගේ ඍණ 1 ඊට පස්සේ ඍණ 2 ආයිත් x ලාගේ ඍණ 1 ඊට පස්සේ ධන 3 ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 1යි ධන 3යි ධන 2යි ඍණ 1යි ධන 3යි ධන 2යි වරහන් දෙකෙන් කියන්නේ ගුණ කරන්න වරහන් දෙකෙන් කියන්නේ ගුණ කරන්න y සමානයි 3 වරක් 2 6යි ඍණ ලකුණක් තියනන්ද ඍණ 6යි රයිට් දැන් ඛණ්ඩාංක ටික තියෙන්නේ ඍණ 4 ධන 4 ධන 6 ඍණ 3 බිංදුව ඍණ 2 ඍණ 4 ඍණ 1 ඍණ 6 ඍණ බිංදුව 0.5 ඍණ 6 0.25 බිංදුවේ ඍණ 6 ධන 1 ඍණ 4 ධන 2 බිංදුව ධන 3 ධන 6 කොහොමද තියෙන්නේ දැන් ওই ටික අපි ප්‍රස්ථාරයක් හදගෙන ලකුණු කරගන්න ඕන y වල තියෙන වැඩි මගේ ධන 6 x වල අඩු පැත්තෙන් තියෙන ඍණ 4 x වල වැඩි පැත්තට තියෙන ධන 3 ඍණ 4යි ධන 3යි මේ එළියලා එහාට වැඩි යති පේන්නේ නැතුව ඇති නේද මෙහෙන් ලියන්න 1 2 3 4 ඍණ ධන 3 ධන 2 ධන 1 බිංදුව 1 2 3 4 x අක්ෂය y අක්ෂය අදින්න ඕන ඇද වෙන්නේ නැති වෙන එක පල්ලෙහාට පොඩි පොඩි අද ඒවිත් ගණන් ගන්න එපා ඉච්චර හරි චෝකරින මේක හොඳට කරගත හැකි පෑනල් ඉස්සනවනේ රයිට් තල පොඩි බාණ්ඩි ගෙඩියක් ගන්නේ බාණ්ඩි බාණ්ඩි ඩිබිඩි බාණ්ඩි බිබිඩි ඩාණ්ඩි ඩිගිඩි දෙක තුන වල කම්මැලි දැන් කවුරුත් ඇත්තේ නැහැ නේ ළමයි කුස්සිය පැත්තේ නෝන විතර අපි ඉරලා හදිනම් එහෙම උදේ පාන්දර කම්මැලි සින්දුවක් කිය කිය හැදු ඩෙන්ඩි ඩකටි ඩන්ඩි ටිකිටි ඩෙන්ඩි ඩකටි ඩන්ඩි ටිකිටි ඩෙන්ඩි ඩඩක ටෝග් වඩ ඔක අලුත් භාෂාවක කියන 1 2 3 4 5 6 පල්ලෙහාට රින 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 පල්ලෙහාට රින 1 2 3 4 5 6 7 1 2 3 1 2 3 4 මෙයා y අක්ෂය ඍණ 4 ඔක්කොම ඍණ නේද මෙයාලත් ඍණ ඍණ 4 ධන 6 උඩට යනවා රයිට් ඍණ 3 බිංදුව එතනමයි
තමා ඍණ තුනේ බිංදුව කියලා මෙහෙම එහෙමෙන්නේ නැහැ හොඳේ. ඍණ තුනේ බිංදුව ඍණ දෙකේ ඍණ හතර පල්ලෙහාට යනවා. මදුරේකුත් යනවා යන්නේ යන්න. ෂෝ. පාළුවට කෙනෙක් ආවා මදුරේ කෙලින්. රයිට්. ඊගාවට ඍණ එකේ ඍණ හය. ඍණ එකේ ඍණ හය. मधुरव देखा थी ना मधुरव मधुर मधुर आगे ज्ञान सत्ता मेदिरी मेदिरी के लिए वाले मेदिरी है मंदिर मधुर ज्ञान सत्ता मधुरी दीक्षित हिंदी निलिया के न्याय ने मधुरी दीक्षित ने हाउद මන් දැන් එකක් නෑ අහගන්නකො ළමයි මේ එතකොට දැන් මදුරුව ලේමනෝ දැකලා තියෙන අතුස්ස මදුරුව ලේමනෝ දැකලා තියෙන අය ඒවනම් බලන් ඉන්නවා සමහර මදුරුව ලේමනෝ ඇරලා බලන් ඉන්න දැකලා තියෙනවා බලන් ඉන්නවා මේ මදුරුව ඔයා මගේ ලේ වීලා බඩ පුරවගෙන යන්න බලන් ඉන්න අතුස්ස එහෙම කට්ටිය දැකලා තියෙන අය समार इन्हें सत्य करुणावीर ओया मगे ले बील यमुना पी सिद्ध पाव सिद्ध सत्ता ले बील गिहिले का ज्ञान सत्ता मे बितर दाल तव मधुर बोकर बोकर आम ये मधुर ओगोलो खागोलो डेगू आदन ලෙඩ හදන. එතකොට අපි කරන්නේ ලෙඩ බෝ කරන උදව් කරන එක. තොරණ මන් දන්නේ හොඳ සිද්ධ වෙද කියලා එතකොට. එතකොට චටාස් ගාලා දෙන්නේ පොහ පෙමලෙලවන. මං ගානන් තිබුණ මේ මදුරු දැලක් මං මාළු අල්ලන මදුරු දැලක් ගෙන තියාගෙන ටිස් ගාලා ගැව්ව මදුරු ඇල්ලුවා. ගිහිල්ලා මාළුන්ට කන්න දාන්නේ විසිකන්න ඇලියට. රයිට්. තේගුණ වරණම් හම්බුණා දැන් හරිද? දරුවනේ බිඳුවේ නැ බිඳුවේ දශම පහේ ඍණ බිඳුවේ දශම පහේ ඍණ 6.25 2.5 50 75 100 මේ කාල මේ භාගේ මේ තුන් කාල මේ සම්පූර්ණ එක මෙතන මෙතන බිඳුව මෙතන එක මෙතන භාගේ මෙතෙන්ට આવොත් කාල මෙතෙන්ට આવොත් තුන් කාල 2.5 කියන්නේ තුන් කාල භාගෙට චුට්ටක් අඩුයි මැද භාගයේ 2.5 අතරේ ඒ කෙලින් එනවා මෙතෙන්ට මෙන්න මෙතන 2.5ට චුට්ටක් අඩුයි 2.5ට ටිකක් කොටු දෙකහ මාරා කොටු 10ක් තියෙනවනේ කොටු දෙකහ මාරක් වෙනවා චෙට් කොටු දෙකහ මාරක් මුංචි කොටු ඊගවට බිඳුවේ ඍණ 6 බිඳුවේ ඉඳලා පල්ලෙහාට පහත් වෙනවා ඍණ 6 ළඟට ඊගවට ධන 1 ඍණ 4 ධන 2 ධන 6 ධන 2 බිඳුව ධන 3 ධන 6 දැන් ওই ටික අඳ ගන්න ඕන ওই ටික අඳ ගන්න ඕන විසුමට වක්‍රය අඳිනු
රයිට් දැන් උත්තර ලියන්න තියෙන්නේ ප්‍රමිලක්කන් තුන සම්මිතිකක්ෂයේ සමීකරණය සම්මිතිකක්ෂයේ අඳින්න ඕන මෙතන හරි මැදින් යන්නේ एक समान है ऋण बिंद दशम पाए ऋण भागी को थरी ऋण भागे एक समान है ऋण बिंद दशम पाए साम्य अक्ष समीकरण हतर उपरी मागे सह शीर्षे कांडा उपरी मागे ने में आव मागे हैं आव मागे सह शीर्षे कांडा उपरी मने में आव में हदा गए आव मागे ऋण हाय दशम देखाई पहा आग सिंह ने लिया ऋण हाय दशम देखा पाई गा प्रश्न ये प्रश्न देखा शीर्षे कांडांक शीर्षे कांडांक ऋण बिंदु दशम पाहे ऋण हाय दशम देखाई पहा प्रस्तार कैपेन तैंग ऋण देखा नाम बलान ऋण देखा नाम प्रस्तारे एक साक्ष कपाने धन देखे दिन धन तो ना नाम कैपेन ने ऋण तो नहीं दिन धन तो ना ऋण तो नहीं दी इतना मैं आगे आन गान पुलवाम ने मैं आगे आन गान पुलवाम प्रस्तारे ने तू प्रस्तारे और नहीं वो करना मैं समय करने वो गान पुलवाम अरे दर अरे दर संपूर्ण वर्ग बेदन हतरे එතන මේ තින සංඛ්‍යාවල ලකුණ මාරු කරලා ගන්න. මෙතන ඍණ 2 එක මාරු කරාම ධන 2. මෙතන තියෙන්නේ ධන 3 එක ලකුණ මාරු කරාම ඍණ 3. හරිද? එතන ධන 2න් මේ ලකුණ මාරු කරලා ගන්න ගත්තාම ධන 2යි. මේ ගානේ මේ ගාන අඩු කරනවා. මේ කැපෙන සංඛ්‍යා දෙක තමයි මේ තියෙන්නේ x අක්ෂය කැපෙන සංඛ්‍යා දෙකේ ලකුණ මාරු වෙලා මේ තියෙන්නේ x අක්ෂය කැපෙන්නේ ඍණ 3ේදී ලකුණ මාරු වෙලා තියෙන ධන 3යි x අක්ෂය කැපෙන්නේ ධන 2ේදී ලකුණ මාරු වෙලා තියෙන ඍණ 2යි අපි කරන්නේ මේ ලකුණ මාරු කරලා අඩු කරනවා ඍණ 2ට ධන 2 ගන්නවා එකෙන් අඩු කරනවා ධන 3 කියන්නේ ඍණ 3 ඒ වරහන් දාලා මේ වගේ වරහන් එන්නේ සම්පූර්ණ වර්ගයේ देख ऋणय ऋणय गुण कर दान तुन संपूर्ण वर्गे बेदी महातर देख तुनाई पहाय संपूर्ण वर्ग बेदी महातर विशिपहा बेदी महातर विशिपहा बेदनो हाथर हतरा रखा विशी हतरा एक आकृतिरी दहाट देखाई अटाई देखा कितरी विश्वट पहाय हाय दशम देखा ही पहा अवमा गया निशा अवलो तीरने करा ना मैं उत्तर है रे ना अवमा गया ने रे लाखुने ने मैं सुलु करा टे एक अवलो मित्र दान ना अवमा गया निशा रे ना केला दाह गंडो ना रे ना हाय दशम देखा है फाइ को अवलो तीरने करा ना एक सुलु करी में लबे ने संख्या डे का सुलु करा टे लाखुने ने एक अवलो तीरने करा ना अवमा गया नाम पहाल ने केला रे ना राइट तसे वाला टोन में සම්විධක් සමීකරණ ශේෂේ ස්කන්ධාංක ඒක හොයන්න මේ ලකුණු මාරු කරලා ගත්ත සංඛ්‍යා දෙකට මැදින් තමයි යන්නේ එකතු කරලා දෙකෙන් බෙදනවා ඍණ 3යි ධන 2යි එකතු කරලා දෙකෙන් බෙදනවා ඒක සමානයි ඍණ 3යි ධන 2යි ඍණ 1යි බෙදීම 2 ඒ ඍණ 0.5යි ඍණ 0.5යි අනේ තියරි හරියටම හරි इट पे प्रश्न हनो संबित अक्षय समीकरण शीर्षे खंडा कल्याण एक्स
අගය ධනව වැඩිවන එක්සිය අගය පරාසය ලියන්න. මම කතා කරන ශබ්ද හැණ අතුස්ස. ඒත් ආයිත් කෝල් එකක් එනවා. මොකක් හරි ප්‍රශ්නයක් දෙකට බැලුවේ. ටයිම් එක ඕෆ් කරන්නකම්. සිතේ අගය ධනව වැඩි වෙනවා. මේටිකේ ධනව අඩු වෙනවා. මේටිකේ ඍණව අඩු වෙනවා. මේටිකේ ඍණව වැඩි වෙනවා. මේටිකේ ධනව වැඩි වෙනවා. ආරම්භ වෙන මෙතෙන්දි වැඩි වෙලා ඉවර වෙන තරක් ඇත්තේ නැහැ. ධන දෙකේ ඉඳලා දිගටම වැඩි වෙනවා. ධන දෙකේ ඉඳලා දිගටම වැඩි වෙනවා. ධන දෙකට වඩා දිගටම වැඩි. ධන දෙකේ ඉඳලා දිගටම වැඩි වෙනවා. ඊගවට අය ශ්‍රිතයගේ ධනවන එක්සියගේ පරාසය ධන වෙන. ශ්‍රිතයගේ ධන වෙන වෙන මේ ටිකේදී. මේටිකේදී ශ්‍රිතයගේ ධනයි. ශ්‍රිතයගේ ධනවන එක්සියගේ පරාසය. මේටිකේදී ධනයි. මේටිකේදී ධනයි. මේටික පෙන්නන්නේ ඍණ තුනයි. ඍණ තුනට වඩා එක්සලගේ අඩුයි. ඍණ තුනට වඩා එක්සලගේ අඩුයි වෙන මේ කොටස. සහ ආයි මේ අනික් කොටස මේකෙන් ධනයි. ධන දෙකට වඩා එක්සලගේ වැඩි. ධන දෙකට වඩා එක්සලගේ වැඩි. ඍණ තුනට වඩා එක්සලගේ අඩු සහ ධන දෙකට වඩා එක්සලගේ වැඩි කියන පරාසය තමයි ශ්‍රිතයගේ ධන වෙන්නේ. මේ කොටස ශ්‍රිතයගේ ධනයි. මේ කොටස ශ්‍රිතයගේ ධනයි. උතර මේ දෙකම ලියන්න ඕන. ඊට පස්සේ B කොටස y සමානයි x වෙන 2 x ධන 3 මගින් දැක්වෙන ශ්‍රිතය x අක්ෂය කැපෙන ලක්ෂවල කණ්ඩායම් කියන්න. මේ වරහනේ ඇතුළත තියෙන සංඛ්‍යාව x වෙන 2 බිඳුවට සමාන කරනවා. එතකොට x සමානයි ධන 2. x ධන 3 බිඳුවට සමාන කරනවා. x සමානයි ඍණ 3. එතන x අක්ෂය කැපෙන්නේ ධන දෙකේදී ඍණ තුනේදී. ධන දෙකේ බිඳුවේදී සහ ඍණ තුනේ බිඳුවේදී. වැරදෙනවා 2 s ඍණ 1 s ධන 5 කියලා තිබ්බන මේක බිඳුවට සමාන කරනවා. 2 x සමාන ධන 1. x සමානයි භාගය. කියන්නේ x සමානයි 0.5 දී කැපෙන්නේ. 2 ස් ඍණ 1 කියලා සාධකාවතේ x අක්ෂය කැපෙන්නේ 0.5 දී. අනිත් පැත්ත ඍණ 5 දී. right. විසරෝම ඉලක්කම් 2. එකම අහන තව නේද? right. එච්චරයි. ඊට පස්සේ අහනවා y සමාන x ධන 4 x ධන 1. y සමානයි x ඍණ 4 x ධන 1. මගින් දැක්වෙන ශ්‍රිතය x අක්ෂය කැපෙන ලක්ෂවල කණ්ඩායම්ක අපෝහණය කරන්න. ඍණ 4 නම් ධන 4, ධන 1 නම් ඍණ 1. ධන 4 බිඳුව සහ ඍණ 1 බිඳුව අපෝහණය කරනවා කියන්නේ කලින් දැකපු ලක්ෂණේ බලලා උත්තරේ ලියනකොට අපෝහණය කරනවා කියන අපෝහණය. එහෙනම් හදන්නේ පරීක්ෂා කරලා බල ලක්ෂණය දැකලා උත්තරය කියනවා. හදන්නේ නැතුව පරීක්ෂා කරලා බල අපෝහණය කියන තර්කය හොයාගත්තේ සොක්‍රටිස්. සොක්‍රටිස් තර්කණය කියලා මේකට කියන්නේ සොක්‍රටිස්. සොක්‍රටිස් තර්කණය. අපෝහණය කරනවා. මෙයාට මෙහෙමනම් يعني මෙයාට මේක ගැලපෙනවා නම් මෙයාටත් ගැලපෙනවා. රයිට්. A ටත් ගැලපෙනවා, B ටත් ගැලපෙනවා, C ටත් ගැලපෙනවා, D ටත් ගැලපෙනවා. කිහිපයකට ගැලපෙනවා නම්
ඒ ජාතිය ඕනෙකට ගැලපෙනවා. ඒවට කියනවා අපෝහණය කියලා. සොක්‍රටිස් තර්කණය කියලාත් කියනවා. ඊටසේ y සමාන x ඍණ 4 x ධන 1. මම ඉලක්කම් 3 y සමානයි x ඍණ 4 x ධන 1. අවමගය ලියන්න. right? x අක්ෂය කැපෙන ලක්ෂවල ඛණ්ඩාංක. x අක්ෂය කැපෙන ලක්ෂවල ඛණ්ඩාංක ලියන්න. ඍණ 4ට ධන 4 නේ ගන්න. ධන 4ේ බිඳුව සහ ධන 1ට ගන්න ඍණ 1. ඍණ 1ේ බිඳුව. මේ දෙකෙන් තමයි ගණන හදන්නේ. දැන් x අක්ෂය කැපෙන තැන් දෙකේ මේ වගේ ඉලක්කන් හොයාගත්තා. අවමගයක් නිසා ඍණ. දැන් ඒක හොයන්න ඕන. පල්ලේ ඇවිල්ලා තියෙනවා උඩට එනවා. අවමගයනේ යන්නේ. අවමගය ඍණ කොටු වරහන් දාලා පටන් ගත්තම ලේසි. මෙතන ධන 4 ඍණ 1. ඍණ සංඛ්‍යාව විසිරලු ගාව වරහන් මෙච්චර කරදර නැහැ. ඍණ 1න් 4ක් අඩු කරලා වර්ග කරලා බෙදෙනු 4. ඍණ වරහණයෙන් එළිය ඍණ 1යි ඍණ 4යි ඍණ 5යි වර්ග කරලා බෙදෙනු 4. 25 බෙදීම 4. මෙයා ඍණ සංඛ්‍යාවක් ධන මිලී තිබ්බ ඍණ. ඍණ 6යි දශම 2යි 5. ඍණ 6 දශම 2යි 5. ඊට පස්සේ ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 කරනකොට තේමන ඉන්ටර්වල් එකක් දෙන්න. විනාඩි 2කින් 3කින් තේවිලෙන්න. විනාඩි 2කින් 3කින් තේවිලෙන්න හැමතම විනාඩි 2ක ඉන්ටර්වල් එකක් ගාලා තේවිලෙන්නකෝ. යන්. හරි.
විනාඩි 3 හරිනේ විනාඩි 3 හරි ළමයි එන්න ළමයි වෙලාව හරි එන්න තේක විවි වැඩ කරමු චුට්ට චුට්ට වන්න කොඤ්ඤම් කොඤ්ඤම් විවි වැඩ කරමු තමලා පරාදනේ තේක විවි වැඩ කරමු රයිට් හොඳයි සකලුණ නැහැ සනුක ඔයා මේ ගිය මේ සතියේ ඉල්ලුවා නේද මගෙන් මේ ගිය සෙනසුරාදද ඔයද ගිය සෙනසුරාද කරපු පාඩම ඉල්ලුවා නේ වගේ මං මයික් ඔන් කරා මේ ඉල්ලුවා නේද ආ පාඩම ඒක මේ ඊයේ මම දාලා තිනවා මේ WhatsApp වලට දැම්මේ නැතු වුණාට YouTube channel එකට දැම්මා. ඔයක දැක්කද? හා මගේ මේ speaker මේක නෑ මේක දිස් speaker දෙක ලොකු පුතා ගන්නවා ගිහිල්ලා ඔයා කතා කරන්නේ මට ඇහෙන්නේ නෑ. ඔළුවෙන් කියන්න. මේ ඔයා ඒක දැක්කද? ඔයාලට හරිනේ ප්‍රශ්නයක් නෑ නේකනේ. හරි මගේ මේ මම උගන්නන දෙන දින ස්පීකර්ස් නැහැ. ඒ ස්පීකර් නැහැ මට මේ හයි කරගන්න බැර හෙඩ්ෆෝන් එකක් තියෙනවා. දැන් හයි කරගන්න වෙලාවක් නැහැ. මට එක හන් මම එක හන් දුකල මට ඔළුවෙන් කතා කරා නම් හරි පැහැදිලි එතකොට. මේ රයිට් වැඩ කරමුනේ. හොඳයි. ළමෝ ළමෝ ළමෝ. අන්තිම ගාන. මේ වීඩියෝ මේ පරණේවා WhatsApp වලට දාන්න කලින් YouTube channel එකට වැටෙනවා YouTube එකට ගියාට පස්සේ තමයි ඔයගොල්ලෝට WhatsApp වලට එන්නේ right ඒ නිසා ඔයගොල්ලෝට ඉස්සෙල්ලම WhatsApp වලට එන්න කලින් YouTube එක බලන්න බලුවා මගේ channel එක subscribe කරලා ඔයගොල්ලෝගේ නෑදෑව ඒ ඉන්න හැමෝටම ඈත හැමෝටම කියන channel එක subscribe කරන්න කියලා එතකොට මේ ටග් ගාලා अंतिम असंपूर्ण अगे वगुअपीन बिंदु मधुर करे करे एक समान है बिंदु अभिट वाई समान है ऋण बिंदु धन एक बिंदु ऋण एक बिंदु एक एकाई बिंदु ऋण तुन ऋण तुना ऋण एक ऋण तुना गुण कर हम धन हाथर है परिमागी धन हाथर है नहीं तुम्हारा के कहा तरह हरिया तो सर दीदे हाँ तुम्हारा के कद तू ना दान तू ना दंग हरिया तो सर खंडा अंक टीक रीना देखे रीना पाए लिया पाए रीना के
බිංදුවේ ධන තුන, ධන එකේ ධන හතර, ධන දෙකේ ධන තුන, ධන තුනේ බිංදුව, ධන හතරේ ඍණ පහ. දැන් ඔයගොල්ලන්ට පොය දවසේ උදේ ඔයගොල්ලන්ට පොය දවසක් තියෙන අතස්ස හරි හොඳයි. පොය දවසට සී සමාදන් වෙන්න හිතන් ඉන්න අතස්ස පොය දවසට අපේ දෙවටෙද ඔයාට සිල් ගත්තර කමන්නේ නැති හොඳ වැඩ රයිට්. අනික් කට්ටිය ඔක්කොම සිල් ගන්න බව පේනවට දරුවනේ එසා පොහය දවසේ උදේ සීල ව්‍යාපාරයක් පවත්වන මම ඔය දවසේ උදේ මදුරුව පහලින් ගවිල ඇටෑක් කරනවා කකුල තනු රයිට් යන්න කියලා ගැසුව ගියා. මේ දරුවනේ ඔගොල්ලොට පොය දවසේ උදේ හතේ ඉඳලා දහය වෙනකන් සම්මන්ත්‍රණයක් තියෙනවා විභාගයට කලින් මතක් කර දීමේ සම්මන්ත්‍රණය. පොය දවසේ උදේ උදේ හතේ ඉඳලා දහය වෙනකන් තියෙනවා. දැන් අද රෑට ඔයගොල්ලෝ ඔන්ලයින් විභාගෙ තියෙනක ලියන්න ඕන වෙබ්සයිට් එකෙන් තමයි ලියන්න ඕන. එහෙම නැතුව තියන්න බෑ, ඒ වැඩේ කරන්න බෑ. සා මේ සල්ලි දුන්න ඇති ළමයින්ට සල්ලි එකම කාරණාව නෙමෙයි මට කතා කරලා ඒකට පර්මිෂන් එකක් ගන්න කියලා කිව්වා. සමහර ළමයි ඒත් කතා කරලා නැහැ. 11 අවසර ඉන්නෝ ඒකට කතා කරලා පර්මිෂන් එකක් ගන්න ඕන. වෙබ්සයිට් එකට යන්න කෝඩ් එකක් ගන්න ඕන. කෝඩ් එක ගන්න කතා කරන්න කිව්වා. ඉතින් කතා නොකර ඔය ගොළු වගේ ළමයි ඉන්නවා. ඔයගොල්ලන්ට ආර්ථික අපහසුකමක් තියෙනවා කතා කරන්න. කතා කරාම සහනයක් දෙනවා. ඒක ඉල්ල ගන්න. මට කතා කරාම මේක දෙනවා. පොඩි වැඩක් තියෙන්නේ. ඔයගොල්ලෝගේ ඒ සහනය ඉල්ලලා මට කතා කරාම මම දෙනවා ඒකට ප්‍රොපර් මේ යෝජනාව. ඒ මෙහෙම කරමු කියලා. ඊට පස්සේ ඒ වැඩේ කරලා කොලේක ලියලා ඔයගොල්ලෝ වට්ස්ඇප් කරන්න ඕන අර ටෙලිෆෝන් නම්බරයට. ඉතින් ඒක කරන්නේ නැතුව ගොළු වගේ ඉන්නවා. ඉතින් මම මොකද කරන්නේ ඊට වඩා? එසා ඔයගොල්ලෝ තේරුම් අරගන්න සල්ලි දෙන්න බැංකු යන්න අමාරුයි. ඉතින් මට කතා කරන්න අමාරු නෑනේ. මට කතා කරන්න සංචරණ සීමා දාලා නෑ. මම අහලා නෑ සර්ට කතා කරන්න සංචරණ සීමා දාලා කියලා. කතාව ඇවිදගෙනනේ නෑ එක හන්ද කතා කරලා සාහනෙ ගන්ඩ තෙරුම් ගන්න රයිට්. වයි සමානයි රින ස් ධන එක ස් රින තුනකේ මේ ප්‍රස්ථාරය අදින්න ඕන අගයම් ටික ලිව්වා. දැන් ප්‍රස්ථාරය අදින්න ඕන ඍණ දෙකේ ඍණ පහ
ऋण देखे ऋण पहा ऋण के बिंदुव बिंदुवे धन तुण धन के धन हतर धन देखे धन तुण धन तुने बिंदुव धन हतरे ऋण पह लक्ष टे आकल सुमट वक्रे अदिंडो සමහරුන්ට මේවා එළියට පැනලා අගයක් එන්න පුළුවන්. ඒතර යගේ චෙක් කරනවා. එළියට වැන්නද ලකුණු කරලා හරිද සුළු කරලා හරිද බලන්න ඕන. රයිට්. රුම ඉලක්කම් තුන. ශ්‍රිතයගේ ධනවන 100 යගේ පරස්සය ලියන්න. ශ්‍රිතයගේ ධනවන. ඒ වල රුම ඉලක්කම් තුන. මෙන්න මේ ටික තමයි ධන වෙන්නේ. ඍණ 1යි ධන 3යි 4යි. ඍණ 1යි ධන 3යි 4යි. लेसी राइट वेला उत्तर लिया एक्साक्षय हा प्रस्तार कैपेन लक्ष्य वाल खंड अंक कैपेन ने ऋण के दी धन तुने ऋण के बिंदु सह धन तुने बिंदु ऋण के बिंदु यदि सह धन तुने बिंदु यदि इट पे श्रिते उपरी मगे लियान उपरी मगे हतर आई वे उड़ा हतर उड मगे हतर बी कोट से एक वाई समान ऋण स्थान देख श्रीन एक මගින්දක්කන ශ්‍රිතේ උපරිම මගේ සොයන්න මෙන්න මේකේ උපරිම මගේ සොයන්න මේ කරක නෙමේ ඒතර උපරිම මගේ ධන අවමගය ඍණ එක මතක තියාගන්න ඕන උපරිම මග කරම ඔකට කියන්නවා ඉතල මේ ප්‍රස්ථාරය x අක්ෂය කැපෙන තැන වල ඛණ්ඩාංක හොයන්න ඕන මේක බිඳුවට සමාන කරන්නේ x ධන 2 සමානයි බිඳුවයි x සමානයි ඍණ 2යි මම කතා කරන ඡද්ද හැනයත් උස්ස राइट को भय कथा करइट श्रीने सामने बिंदु आई श्रीने का आनो एक सामने धन एक साक्षी एक ऋण देखे धन एक ऋण देखे धन एक ना उपरी मागे उपरी मागे मे संख्या मे संख्या आडू करनो ऋण देखे आडू करनो एक बस एक वर्ग कल्ला हतरे बेदन मैं आप संख्या देखे एक अड़क वर्ग कल्ला हतरे बेदन ऋण तुनाई संपूर्ण वर्गे बेदी महातर ऋण तुने वर्गे धार नमिया बेदी महातर नमिया बेदन हतरे हतर वर देख अट्टाई एक हाकी दहाट देखाई अट्टाई देख इसट पहाय देखा दशम देखा उपरी मागे साधार धन गाने लाखुन मुकूत कर उपरी मागे अवमागे लाखुन उपरी मागे अवमागे लाखुन मे सुलूकिंगली लाखुन अपी तमा तीरने कल योदर उपरी मागे आखना दान अवमागे आखना ऋण उपरी मागे मेघा ने मेघा मे तीन संख्या मेदन संख्या वाडू कर ऋण संख्या धन संख्या आड़ करने का लेसी धन गाड़गा वर्ग कल हतर बेदन देखा दशम देखाई पहाय राइट मे प्रस्तार सामिति कक्ष समीकरण हाँ ओके सममिति कक्ष समीकरण वाय समान ऋण ස්ථාන දෙක ස්වෙන එක y සමාන ඍණ x ස්ථාන දෙක ස්වෙන එක
ओके साम्य दिगक्षय समीकरणे चुट बलगन सर मैं कौन सा बिंदु ना समान कल होया करते हैं आगे आते हैं अरीना देखा है दाने का है केला होया देखे तब मैं कैपे ने मैं दिन तब मैं यानी मैं कैपे ना दान देखा था मैं दिन सममितिक अक्षय समीकरण है एक समान है मैं गत आगे आते का रीना देखा है दाने का है कतुकला देखे मैं दम रीना देखा है दाने का है कतुकला देखे मैं दम एक समान है ऋण भाग है एक समान है ऋण बिंदु दशम पहाड़ एक समान है ऋण बिंदु दशम पहाड़ हरी मैं दिन जानने का कटपाड़न करने सामित अक्ष याने एक साक्ष्य के अपने दान देकर मैं दिखा पड़े तेरे नो समान है अस्तार हैं दाम सामित अक्ष यानो ना मैं तेंटाई मैं दी मैं मैं दिन जानने मैं गान ने मैंने मैं वेना समीकरण है මේ ප්‍රස්ථාර x අක්ෂය කැපෙන්නේ ඍණ 1ට ධන 1 ධන 2ට ඍණ 2 ඍණ 2යි ධන 1යි මේක කැපෙන්නේ ඍණ 1යි ධන 3යි මේ තියෙන්නේ මේ සමීකරණ නෙමෙයි ඊගාවට y = ඍණ x ධන 2 ඍණ 1යි කියන්නේ මේකමයි ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න ශීර්ෂයේ ඛණ්ඩාංක වලට ගන්නේ x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි හරිද शीर्षे शीर्षे खंडांक इसकांडांक ऋण बिंदु दशम पहाई पाई खंडांक देख दशम देखाई पहाइट चुट्टा तरवा धारा लिया खंड को मैं वैसा मानाई मैं अंदर प्रस्ताव ने मैं अपने सुन कर मैं कहता अब दाना लिया करना रीना एक्स दाना देख कर इस रीना एक तारुवा का दाना लिया ना को तारुवा दाना लिया अभी तो मैं क्या वारहानी बात कर रहा हूँ को भाई समान है रीना लोग को वारहाना दाना पे अतुल दिवार का भी रीना तीन आंधे अतुल निवात करेगा हूँ चलो मैं एक ही बात करूँ एस गेन गुना करना इस रीना एक दान देखे गुण करना इस ऋण एक मध्य में प्रस्ताव को लिया मेके वाटे दिन 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 इंतर का लिया इध मदीन मेके लिया प्रस्ताव उड़ लिया तू अत लिया इध मदीन वो मेक विभाग उड़ लिया अरे अरे विभाग ने मेको लेना तीरी बड़ा इधना मेके वरा बात करो मेरे इन तीन पास जाने මේ දෙන්න ගුණිතේ ඍණෙන් ගුණ කරන්න ඕනේ. ඒක පස්සේ අරගමු. දැන් මේ දෙන්න ගුණ කරගමු. ලියන්න. මේ මම කිසි දෙයක් ගුරු මුෂ්ටිය තියාගන්නේ නැහැ. දැන් ඔක්කොම කොට ගන්නවා. s ගෙන් s ගුණ කරාම x වර්ගය. s ගෙන් ඍණ ගුණ කරාම ඍණ x. ධන 2කින් s ගුණ කරාම ධන 2යි x. ධන 2කින් ඍණ 1 ගුණ කරාම ඍණ 2යි. right. y = ඍණ x වර්ගය ඍණ x ධන 2i x සුළු වෙන ධන x ඍණ 2 x වර්ගය ධන x ඍණ 2 right දැන් ඍණෙන් ගුණ කරමු y = ඍණ x වර්ගය ඍණෙන් ගුණ කරාම ධන x ඍණ x වෙනවා ඍණෙන් ගුණ කරාම ඍණ 2 ධන 2 වෙනවා ඍණෙන් ගුණ කරාම හැම ලකුණක්ම මාරු වෙනවනේ ඍණෙන් x වර්ග ගුණ කරාම ඍණ x වර්ගය මෙතන ධන x ඍණෙන් ගුණ කරාම ඍණ x ධන 2 මේ සමීකරණයේ ලස්සනේ අනිත් පැත්තට ලියුවාම ඍණ x වර්ගය අන්තිමට ලියමු ධන 2 ඉස්සරහින් ලියමු y = 2 ධන 2 ඉස්සරහින් ලියමු ඍණ x වර්ගය y = 2 ඍණ x වර්ගය දැන් ඔහම දෙනවා ගන්න තරුවක් දාලා යටින් ලියන්න श्रितये
එක්සක්ෂය හා සිතය එක්සක්ෂය කැපෙන ලක්ෂවල ඛණ්ඩාංක ලියන්න. සිතය එක්සක්ෂය කැපෙන ලක්ෂවල ඛණ්ඩාංක ලියන්න. එක්සක්ෂය කැපෙන ලක්ෂවල ඛණ්ඩාංක ලියන්න. එක්සක්ෂය කැපෙන ලක්ෂවල ඛණ්ඩාංක ලියන්න. චුට්ට බලගන්නකො මේක ලැබුණේ ඔගොල්ලෝ ලියන්න එපා. ඔක ලැබුණේ ඔන්න මේකෙන්නේ නේද? ඕකෙන්ද ලැබුණේ? මට මතක නැහැ සමීකරණ. මාන මේකද කි? ඕකද? රින්න දෙක ධන එකද? මේකේ කියන්නේ අතුස්ස? අංගාතින මම්බලිය වල උදව් කරයිද කියලා. x ධන එක ඍණ එක x ධන දෙක ධන s ඍණ එක මේකේ වරහන් ඉවත් කරා මේ ටික ආවේ. මේ ටිකේ වරහන් ඉවත් කරා හොඳ මේක ආවේ. මේ වරහන් ඉවත් කරා මේක ආවේ. ඒක මතක ඇතුස්ස. ඒ මේ වරහන ඉවත් කරා මේ කාවි. ඒක මතකයක් උසනට ටිකක් වෙලා ගියාම වෙච්ච දේ මතක නැහැ. මේ වරහන ඉවත් කරා මේ කාවි. ඒක මතකයක් උස. ආ රයිට් හරි. අහන් ඉන්නකෝ. y සමානයි 2 ඍණ x ඍණ x වර්ගය. y සමානයි 2 ඍණ x ඍණ x වර්ගය. මේ තමයි මේ සමීකරණයේ වෙනත් අවස්ථාවක්. يعني සමීකරණයක වෙනස් ස්වභාවයක්. මේ සාධක කඩලා මේ සාධක කඩන්නේ නැතිව ax වර්ගය ධන bx ධන c ආකාරය. ඔයගොල්ලෝ මේක දීලා කියනවා x අක්ෂය කැපෙන ලක්ෂවල ඛණ්ඩාංක හොයන්න කියලා. එතකොට මොකද කරන්නේ? ඔයාලා මේක අරගෙන සාධක කඩන්න ඕන. කඩමු. යන්න y සමානයි 2 ඍණ s ඍණ x වර්ගය ඊතලයක් දෙකෙන් ඍණ x වර්ගය ගුණ කරනවා. ගුණ කරාම ඍණ 2i x වර්ගය. දෙකේ සාධක වලින් එක හදන්න ඕනේ. එක් වරක් දෙක. මේ ඔක්කොම ලියා ගන්න ඕන ඔයගොල්ලෝ. එක් වරක් දෙක. දෙක ඍණ x වර්ගයව සාධක කරනවා. සාධක කරන මුල පදය අග පදය ගුණ කරනවා. ගුණ කරාම වෙනවා දෙකෙන් x වර්ගය ගුණ කරාම ඍණ x වර්ග නිසා ඍණ 2x වර්ගය. දැන් ඍණ 2x වර්ගය සාධක ගන්න එක් වරක් දෙක. එන්නේ ගහනට x එනවා. එක එනවනේ. මැද ලකුණ ඍණ නිසා ලොකු ඉලක්කම ඍණ. ତර මේ දෙන්න ගුණ කරාම ධන උත්තරයක් නෙමෙයි ඍණ උත්තරයක් එන්නේ. එසා මෙයා ධන දෙකම x. ධන 1x ඍණ 2x right. ඒ ටික තේරෙන අතුස්ස. මම ලිව ඩගල්ට තේරෙන අතුස්සනේ ටික අත් පහලද තේරෙන්නේ නැති අතුස්සම ආයෙ කියලා දෙන්න. මම ඒ ලියපු ටික මේ වරහන් ඉවත් කළා. වරහන් ඉවත් කළා මේක තේරෙන්නේ නැති අතුස්ස. මට පිටු චෙක් කරන්න. මට පිටු බලන්න වෙලා යනවා. එකපාරට පේන්නේ නැහැ. තප්පර 15 මාරු වෙන්නේ යන්නේ. ඒක තේරෙන්නේ නැති අය අතුස්සගෙන මම පිටු ටික බලාගෙන ඒකට කියලා දෙන්න බුණා. අතුස්සම තේරෙන්නේ නැත්තම් කම රන් කරගන්න. කැමර ඔන් කරගෙන තේරෙන්නේ නැති අය නැත්නම් මට කැමර එක ඔෆ් කරාම අතීසුව තියා මොකක් අතීසුවක් පේන්නේ නැනේ. අතීසුව කියලා පහත් කරාද කියලා බලාගෙන කැමර එක ඔන් කරගන්න ඕන. සමහරු තාම මූණවත් හොදලා නැහැ. පෙරේ දඩපු ඇතුළත කොහෙද තාම දැන් ඉන්නේ. සති ගානකින් කොණ්ඩ කපල් නැහැ. දැන් කොණ්ඩ කපන්න යන්න හොඳ නැහැ නේද? කොණ්ඩේ කැපුවේ කවන්නේ මූණ හොදන්න. මොන්නේ කැමර ඔෆ් කරගෙන ඉන්න තාම මූණ හොදලා නැතුව එහෙම. රයිට් හැමෝටම තේරිලා හරි. මම හිතනවා එහෙම. දැන් මෙයා මෙතෙන්ට ආදේශ කරනවා. y සමානයි කරනවත් එක 2 මේ කියන්නේ ධන 1x ඍණ 2x ඍණ x වර්ගය. y සමානයි මේ දෙන්න එකෙන් බෙදෙනවා.
देखा दाने इस एक में दो आम देखा दाने इस माय में देना इस गेम में देना देखे में रीना दी ना रीना इस गेम में दो आम देखा दाने इस में तीन डालते हैं देखा दाना इस रीना देखे रीना इस गेम में दो आम में लाखों मार में ना रीना दाने में ना देखा दाने इस पद साथ देखे वाई समान है देखा दाना एक्स एक रीना एक्स දැන් සාධක දෙක ගුණිතයක් තමයි අපයත ස්වේනයත් උස්සන්න ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් මේකෙන් x අක්ෂය කැපෙන ලක්ෂවල ඛණ්ඩාංක ලියන්න පුළුවන් නේ සාධක දෙකක් තියෙන එක පේනයත් උස්සන්න. හරිනේ කොහොමද ලියන්නේ? මේ තියෙන ගාන බිඳුවට සමාන කරනවා. රයිට්? ලියන්න දෙක දාන x සමාන බිඳුවයි. දැන් x සමාන ඍණ 2යි. එහෙමනේ කරේ. ඒක දැ කියලා දුන්නේ. මෙතන 1 ඍණ x සමාන බිඳුවයි. ඍණ x සමාන ඍණ 1යි. එතකොට x සමානයි दाने एकाय, एक समानाय दाना एकाय, एक समानाय दाने एकाय, रीना देखाय, दाने के दी क्या पेंडे? ऋण देखाई ताने के दी क्या पिन्ने याद बालन ना एक एलिया डगत्ता हमें नो देखा दाने एक्स ऋण एक्स एल डगत्ता हमें नो ये देखा दाने एक्स बहुत सारे देखे एक ऋण एक्स इतनी सारे देखे ये दो बड़ा देखा दाने एक्स बिंदु डर समान करना एक समान है ऋण देखाई राइट एक ऋण एक्स को बिंदु और समान करनो ऋण एक्स समान है ऋण एक समान है धन एक एम नाम मैंने मैं किया ना देखा ऋण एक्स वर्ग की ना प्रस्तार है देखा ऋण एक्स वर्ग की ना प्रस्तार है एक साक्ष्य है क्या पहने ऋण देखे दी धन एक दी तो मैं कहें अभी गाते एक्स दाना देखा बिंदु वाला समान करा एक्स दाना देखा बिंदु वाला समान करा हम एक्स अक्षय क्या पहने रीना देखे यदि एक्स अक्षय क्या पहने दाने के यदि तो मैं वाके समीकरण या केवल ला ये समीकरण है साधक वाला कड़ा करता हम ये समीकरण है साधक वाला कड़ा करता हम ये साधक बिंदु वाला समान करा हम लेवन उत्तर देखा के नो अन्य संख्या देखे दी तो मैं एक साक्षी के पेन मैंने मैं संख्या देखे दी एक साक्षी के पेन यार पहाड़ी वाई समान है देखा ऋण एक्स वर्ग है वाई समान है देखा ऋण एक्स वर्ग है श्रित है एक साक्षी ऋण देखे दी सह दाने के दी छेद ने में नो एक साक्षी ऋण देखे दी सह दाने के दी छेद ने में नो तो एक्स अक्षय छेदन लक्ष्य वाला खंडा अंक एक्स अक्षय छेदने वाला लक्ष्य वाला खंडा अंक ऋण देखे बिंदु सह धन के बिंदु ऋण देखे बिंदु सह धन एक बिंदु राइट फिर बस यार रवि लक्का हाथर यानी मेवा के समीकरण या क्या होती या साधक खड़ा कर तो एक्स अक्षय का पहला लक्ष्य वाला खंडा अंक यानी पूर्वना वाई समान है ऋण इस दाना देखे इसके ना तुम्हें वाकिंग देख के ना शीत है वाई ही आगे है एक अक्वन विटे एक समान है एक दाना मूल थोड़ा नाम और बे प्रस्तार या स्प्रे मूल थोड़े आगे से है ना वाई समान है एक दाना देखे इसके ना तुम्हें प्रस्तार दे में अंदर दिए नहीं
right make dharma kapitika yadinna rina deka rina ek right so rina ek ve prastare samikarane y samanai rina x dana deka ऋण तुन वहिमान ऋण एक्स धन देख ऋण तुन श्रित वहि अगे एकाक्वन विट वहिमान एक विट एक समान एक धन मूल तुन y සමාන 1 විට x සමාන 1 ධන මූල 3යි. දැන් y සමාන 1 රේඛාව ඇඳගෙන. එන්නේ y සමාන 1 රේඛාව. y සමාන 1 රේඛාව x අක්ෂය කැපෙන දෙපළකදී. y සමාන 1 විට x සමානයි ඍණ 0.7යි. y සමාන 1 විට x සමානයි ධන 2.7යි. බලන්න මෙතෙන් මෙහෙන් ඍණා ගේනවා මෙහෙන් ධනා ගේනවා. අපි ගන්නෙ दाना गे वितर प्रस्तारे लियनो वाई समान एक विट एक समान मित्रिंगाता दान देखा दशम हाथ है वाई समान एक विट एक समान दान देखा दशम हाथ है मेदे न समान सा मेव समान है एना एक दान मूल तो न समान है देखा दशम हाथ है एक दान मूल तो न समान है देखा दशम हाथ है धने का पत्रो मूल तुन सामन देखे दशम मूल तुन सामन देखे नेकाडुरा एक दशम हताय मूल तुन एक दशम हताय राइट वेबसाइट के नो वेबसाइट के अंदर दवा ले प्रस्तार ट्यूटे राइट वेबसाइट प्रस्तार ट्यूट बागत अपलोड संपूर्ण ट्यूट बागत प्रिंटे मेदास प्रिंट पास समारे अभी कम्युनिकेशन एरलाम कम्युनिकेशन एरलाने का गमक कम्युनिकेशन एक्वेन अवसर दीर तीन आमा इंट डेटा कार्ड का गमक कम्युनिकेशन देखा दवस दवस अवसर दीन दीन गमक ग्राम सेवक वसम ग्राम सेवक वसम कड़ दहाय इक दवस दहाय मारे इक टाइम टेबल कदल कड़ दहाय कड़वा ग्राम सेवक वसम वेल सेव दहाय कड़वा इक दवस दहाय मारे राइट इट पे ग्राम सेवक वसमे कम्युनिकेशन तुण तीन तुण मारे पुलवा अरगन ग्राम सेवक महता रोटेजिया मेमे मारी इवे रोट वाहल तीन हेम देख तीन टीका टीका अड़वास कमेल मूकर राइट गेदर किया हचास गाल अरेसुआन गेदर किया फिजिकल पंती आगे तम इकदे आड़ू देख भीतर आड़ अरे तो අනිත් ඔක්කොම අඩුයි මුදු දෙක නැහැ මෙදාස සල් නැති ඉඳ මම විකුණ ගත්තා ජීවත් වෙන්න අමාරුයි රයිට් මුදු දෙක නැහැ හරිනේ මුදු දෙක මේ බාත්รูම් එකේ ගල්වලා තිබ්බා තාම දාගන්න අමතක වුණා හරි ඊයේ නානකොට මුදු වාසේ සබන් ගියාම් තුවාල වගේ වෙනවා කසන්න ගන්නවා ඊට පස්සේ ඒ දෙක
ගලවල බාත්รูම් එකේ තියුවා. ඒ වුණාට මේ අද ඊයේ රෑ ගිහිල්ලා බලනකොට බාත්รูම් එකට හොරෙක් ඇවිල්ලා. බාත්รูම් එකට හොරෙක් ඇවිල්ලා මුද්ද කරන් ගිහිල්ලා. හොරා හැබැයි අපේ ගෙදරම තමයි ඉඳලා තියෙන්නේ. අපේ නෝර තමයි මේක හංගලා තියෙන්නේ. යන යන තැන මුදු ගලවල දානවා කියලා ඒක හංගලා. රයිට්? ළමයි හොරත් ඉන්නේ ගෙදරමයි. බලන්න දරුවනේ මේ ඉතින් මේ කැමරා ඔෆ් කරන් ඉන්න අයට කියන්නේ කැමරා ඔන් කරගෙන උදේන්න ඇගිටලා ඕන සෝදර සතුටෙන් වැඩ පටන් ගන්න. දවස උදේම වැඩ පටන් ගන්න. එතකොට ඔයගොල්ලෝ දියුණු වෙවි. රයිට්? මේ ළමයි දැන් ඔයගොල්ලොන්ට ප්‍රස්ථාර වැඩ ඔක්කොම කරලා තියෙන්නේ. ටි ගුට්ට වැටික තමයි කරන්තිය කොළු ගණන් හදන්න ඕනේ. ඒ අමතර ගණන් තියෙන පේපස් ගණන් තමයි තියෙන්නේ. පේපස් ගණන් තියෙන්නේ. ඒගොල්ලෝ ඒවා හැදුවා මේ අලුත් ප්‍රශ්න තියෙනවා. එතකොට ඒවා සාකච්ඡා කරගන්න පුළුවන්. හරිද? ඒවා සාකච්ඡා කරන ඔයගොල්ලෝ ඒ ගණන් හදන්න ඕන. හදන්න නැතුව සාකච්ඡා කරන්න බෑනේ. එසා ඒ ටි ගුට්ටල තියෙන ගණන් ටික ප්‍රස්ථාර ගණන් හදන්න. හැදුවම ටික ටික සාකච්ඡා කරමු. ගණන් ටික ටික සාකච්ඡා කරමු. එතකොට කොමියුනිකේෂන් ඇරලා තියෙන්නේ. ඒවට අවසර දීලා තියෙන්නේ. ඊට පස්සේ වෙනසල් වඩි වාසුනේ වැඩට යනවා, මේෂන් වාසුනේ වැඩට යනවා. කොළඹ වගේ ඈත පළාත්වල ගිහලා වැඩක් කරන මේෂන් වාසුනේ කොට වඩි වාසුනේ වලට වැඩක් කරන්න අමාරු. නැත්තම් කුරුවරු ගන්න නැති එකයි ළමයි ඉස්කෝලේ යන්නේ නැති එක විතරයි මේ දවස්වල තියෙන්නේ. අනිත ඔක්කොම යනවා. ගුරුවරු ඉස්කෝලේ යන්නේ නැහැ උගන්නන්න. හැබැයි ගුරුවරු ගෙදර ඉඳන් උගන්නනවා. මම දැන් සතියට දවස් 3ක් රිපන් එකේ ළමයින්ට 11 ළමයින්ට උගන්නනවා. පැය දෙක දෙක. හරි. අපේම ගෙදර ඉඳගෙන මම මගේ ටේටවලි උගන්නනවා. මගේම මේ Zoom channel එක තමයි මම දීලා උගන්නන්නේ. මම කාගත්තේ වරගන්නේත් නැහැ. එහෙම අපි කරනවා. වැඩ අනේ ගුරුත්වයම කරන්න පුළුවන් විදියට Tamanට පුළුවන් හැකිය ආකාරයෙන් ඒ ගුරුව කරනවා. එක එක්කෙනා තියෙන හැකියාව අනුව පාසල් වල ගුරුවරු වැඩ කරනවා. ඉස්කෝලේ යන්නේ නැහැ ළමයි. ඉස්කෝලේ යන්නේ ළමයි තියෙන ඔය ඉගෙන ගන්නනේ. ළමයි ඉගෙන ගන්නවා. එතකොට අනිත් අයත් ඒ විදියට සංචරණ සීමා දැම්මම හැමෝම වැඩ කරනවා. කම්මැලි නැත්තම් වැඩ කරනවා. කම්මැලි නම් ඉතින් ඉස්කෝලේ ළමයි ආවත් ළමයි කම්මැලි වැඩ කරන්නේ. ගුරුවරයා කම් වෙලා ඉස්කෝලේ ගියත් පන්තියට යන්නේ නැහැ. ඉතින් එයා ස්ටාෆ් රූම් එකේ කොහේ හරි කැන්ටිනේ කකා කයි වරු ගහ ඉන්නවා. කම් වෙලියා එහෙමයි. මේෂන් වාසුනේ කම් වෙලා උදේ නැගිටලා වැඩ ගන්නෑ. ත්‍රිවිලස් වලටත් හයර් තියෙනවා. කෝල් එක ගම් වල ත්‍රිවිලනේ කෝල් එක දාලා කතා කරලා කොහේ හරි යනවා. හන්දියේ ගහන් ඉන්නවොත් නැහැ. නගරේ හයර් යන අය තමයි ප්‍රශ්නේ. නගරට ගිහලා ත්‍රිවිල් එක තියන්නේ. ඒගොල්ලෝ තියෙන්නේ මොනව හරි කරන්න. සයි ප්‍රශ්න තියෙන හැට අපි දැන් සහන දීලා තියෙන්නේ. එනිසා ඒ පන්ති නෑවිල ඉන්න හේතුවක් නෑ. හරිනේ ඒගොල්ලෝ පන්ති එන්න ඕන. ඒක වැඩ කරගන්න ඕන. සමේ ටියුට්ල තියෙන ගණන් හදන්න ඕන. ටියුට්ල තියෙන ගණන් හදන්න ඕන. ඔයගොල්ලෝ ඉතින් අර මේ සතුටෙන් ඉන්න ඕන. මේ ටීවී එකේම කතාවකෙම බලන්න හදිසි. ටෙලි නාට්‍යයක් එකක් බලන්න. එකක් දෙකක් බලන්න. දවසේම ටීවී එක ළඟින් වාඩි වෙනවා කිව්වම කට්ටිය අත් දෙක මැදගෙන ආවක ඉස්සරහට මෙහෙම කළා. සර් මොන මාතෘකාවක් අපිට දෙන්නේ කියලා. රයිට්? ටීවී එකේ මෙතන චුට්ටක් බලන ඔයගොල්ලෝ ගෙදර වෙද්දි ස්ට්‍රෙස් වැඩි වෙනවා. අම්මලා තාත්තලා ළඟ ඉන්නේ අතස්ස. අම්මලා තාත්තලා කවුරු ළඟ ඉන්නේ? ඔව්. ළඟට ගෙන්න ගන්න මේ ටික අහගෙන. ළඟ නැති අය. හරි? එතකොට ටීවී එකේම ටිකක් බලන්න රූපාරි හොඳ හොඳ මේ වැඩසටහන් යන එක දෙයක් අරන් බලන්න. රයිට්? ඔයගොල්ලෝ පැහැෙන කතා බලන්න එපා. හරි? බොළඳ ආදර ජවනිකා තියෙන දුර්වල පවුල් පරිසරයක් තියෙන එක ගෑණි මිනිස්සු 3-4 දෙනයි එක මිනිහයි ගෑනු 6-7 දෙනයි ඉන්න බාල ටෙලි නාට්‍ය බලන්න එපා. සමාජයේ තියෙන වැරදි ප්‍රතිරූපයන් උස්සල පෙන්නන ඒගොල්ලෝ වීරයෝ කරන කතා බලන්න එපා. සමහර කාන්තාවෝ එයාල කරන වැරදි වැඩ හරහා එයාලට වීරත්වයක් අරන් දීලා තියෙනවා. කාන්තාව කරන්නේ පට්ට වැරදි වැඩ.
නමුත් කතාවේදී අය වීර චරිතයක් ලෙස පෙන්නවා. සමහර පිරිමි කරන තියෙන සමාජ ඔක්කොම වැරදි වැඩ කරනවා. නමුත් කතාව හරහා ඒ චරිතයට වීරත්වයක් අරන් දීලා තියෙනවා. එවැනි කතා බලන්න එපා. ඒවා බැලුවාම ඔයගොල්ලෝ වැරදි ආදර්ශයක් කරනවා. නමුත් සමහර කතා තියෙනවා ගුණාත්මක අතින් එහා ඉතා ඉහළයි. මම ඊයේ මට හම්බ වුණා එහෙම කතාවක් හම්බෙන්නේ. ආම්මෙන් හම්බුණා මේ ඔයගොල්ලෝ දැලුවත් දන්නවත් දන්නේ මේ ඉස්කෝලේ කියලා කතාවක්. දෙර්ණ නාලිකාව යන්නේ ඉස්කෝලේ කියලා කතාවක්. ඒක වර්ණය අතස්ස. වල්ලා කට්ටේ ඉන්න ඉස්කෝලේ කියන කතාව. අනිත් කට්ටියත් බලන්න ඒක හොඳ කතාවක්. මෙතේ පැවති කතාවක් කියන්නම් බලන්න නැති අයට. බලන්න නැති අයට මෙතේ මේ දක්වා ටික කියන්න. එතකොට ඉස්කෝලේ රත්නපුර පැත්තේ ගම. ඇත්තටම රත්නපුර පැත්තේ ගම්මානයක් කුඹුරි ආයවල්. ඒක ලස්සනට තියෙන කඳු වැටි ඒවා තියෙන රත්නපුරේ පැත්තේ ගම. ඈත පිටිසර ගම්මානයක්. මේ ගම්මානෙට යනෝ ඉස්කෝලේ නොවන කෙනෙක්. මිස් කෙනෙක් යනෝ අලුතෙන් පත්වීමක් හම් වෙලා. ඇගේ අම්මයි තාත්තයි දෙන්නා වෛද්‍යවරු. ඇය ටිකක් වෙනස් චරිතයක්. රයිට්. ඇය ටිකක් වෙනස් චරිතයක්. ඇය ගුරුපත් වීමක් අරගෙන යනවා විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා ගුරුපත් වීමක් තමයි ඇයට ලැබෙන්නේ නැටුම් ටීචර් කෙනෙක් විදියට ඒ ගමේ ඉස්කෝලේට යනවා ගිහිල්ලා ඇය ගමේ ඉස්කෝලේ ළමයි නැටුම් පුරුදු කරනවා අවදාවත් නටපු නැති ළමයි ටීචර්ත් එක්කදී ඩාන්සින් කරනවා කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම සතුටෙන් ඉගෙන ගන්නවා ඉස්කෝලේ ළමයින්ට යන්න හරියට ටොයිලට් එකක් නැහැ කොල්ලෝ කැලේට යන්නේ කෙල්ලොන්ට කැලේ යන්න බෑනේ කෙල්ලෝ අය මොනවා හරි දිලච්ච ටොයිලට් එකක් අස්සට යනවා රයිට් ඉතින් ඔහම ඉන්නකොට ලියුම් ලියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසලට වැසිකිළියක් පාස් වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසලට වැසිකිළියක් හදන්න මුදල් පාස් වෙනවා පාස් වුණාම කොන්ට්‍රැක්ට් එක ගන්න ගමේ ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් එතන තමයි කතාවේ රසවත් කොටස එන්නේ ගමේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා ගන්න කොන්ට්‍රැක්ට් එක. කොන්ට්‍රැක්ට් අරගෙන එයා කරන්නේ මේ පාසලේ ඉස්සෙල්ලම ටොයිලට් පිට් එකක් හදනවා ටොයිලට් වලක් හදනවා පොඩි ගොඩනැගිල්ලක් හදනවා ළමයින්ට යන්න. ඊට අමතරව අපද්‍රව්‍ය බහැර වෙන වලක් කපා ගන්න ඕනනේ. මෙයා ටොයිලට් පිට් එකක් හරනවා. ටොයිලට් පිට් එක හරනකොට මෙයාට අහු වෙනවා මේ මෙයි ගෝල බාලයෝ තමයි හරන්නේ. මැණික් ගල් කෑලි දෙක තුන මේ වලේ පස් අස්සේ තියෙනවා ඊට පස්සේ මෙනිහ කරන්නේ අර පස් ටික අරගෙන යනෝ පිදුවල් පදිටයි ආචාර්ය මණ්ඩලයටයි අධ්‍යාපන අමාත්‍යාංශයට කියලා පස් ටික අරගෙන යනෝ ගමේ පාරේ වලවල් වහන්න කියලා බලන්න ගමේ පාරේ වලවල් වහන්න කියලා මෙයා පස් ටික අරගෙන යනවා ඇත්තටම වලවල් වහන්නේ මිනිහා පස් ටික අරගෙන ගෙදර ගෙනියනවා මිනිහා ගෙදර පිරිවස්සේ තියාගෙන මිනිහා ඔය පස්තික සම්පූර්ණයෙන්ම ගරන වතුර දදා ගෝණී මර මැණික් ගරන කූඩ එක දාලා මේ පස්ත ඔක්කොම ගරන ගරලා ඔකේ මැණික් ටික හොයා ගන්නවා මැණික් තියෙනවා ඔය මැණික් විකුණනවා එක මැණිකක් අරගෙන මිනි අතේ දාන මුද්දක් හදා ගන්නවා මිනිහට සිරසුරු අපලයක් හරි මොකක් හරි දෙයයි කියලා නිල් මැණිකක් අරගෙන නිල් මැණිකෙන් හදාගන්න අපේ දාන මුද්දකුත් ඔහම ඉන්න අතරේ මිනිහට කල්පනා වෙනවා මේ ඉස්කෝලේ ටොයිලට් වල හාරපු පස් වලින් මෙච්චර මැණික් හම්බුණා නම් ඉස්කෝලේම කොච්චර මැණික් ඇද්ද කියලා මිනිහ කල්පනා කරලා ප්ලෑන් එකක් ගහනවා ප්ලෑන් එකක් ගහනවා දැන් පාසලේ ළමයි ටිකක් ඉන්නේ එක පන්තියක නැටුම් ටීචර් උගන්වනවා පේනවා එක පන්තියක ළමයි 10ක් 15ක් තමයි උගන්වන්නේ මිනිහා යෝජනාවක් ගෙන මේ පාසලේ ළමයි නැති නිසා පාසල වහන්න පාසල වහලා මිනිහාගේ ප්ලෑන් එක තමයි මුළු පාසලම ගලවලා මැණික් ගලන්න ඒ පිළිබඳ ලස්සන කතාවක් ඒ මිනිහා කතා කරන හැටි කපටි දේශපාලඥයෝ රට සංවර්ධනය කරන වෙනුවට රට විනාශ කරන හැටි රජකයා අති නිර්මාණශීලීව ඉදිරිපත් කරනවා හරිද එනිසා ඔබලා ඒ කතාව බලන්න යන්නේ දෙර්ණ නාලිකාව යන්නේ හැම දාම සතියේ දවස් පහම යනවා මේ දවස්වල සතියේ දවස් පහම යනවා
මත මතකයට කතා වෙනම ඉස්කෝලේ ඉස්කෝලේ කියන කතාව චුට්ටක් බලන්න හදිසියෙන් හොඳයි ඔයගොල්ලෝ ඒ කතාව බලලා සමාජේ ඉන්න මිනිස්සුන්ගේ හැටි බලා ගන්න පුළුවන්. සල් ළමයි පොඩ්ඩක් පාඩම් කරන වැඩ එක්කම ඔයගොල්ලෝ සතුටෙන් ඉන්න වැඩ පත්තර ඇත්තෙන් නැහැ නේ බලන්න. එනිසා ගේම් ගහන්න එපා. ගේම් ගහන එක සුබ නැහැ. නිසා මේ මම දැක මම අහලා තියෙන සමහර පාසල් වලින් කියන විදුහල්පත්තුමා කතා කරලා ගේම් එකකට එහෙම ගහන්න ළමයට අවස්ථාව දෙන්න කියලා. ඉතින් ලෝකේ රටවල් ගේම් ගහන එක මේ අතහැරලා තියෙන්නේ. නිසා ගේම් ගහන එක සමහර රටවල් තහනම් කරලා තියෙන්නේ. ගේම් ගැසීම හරහා ළමයිගේ මනස විකෘති වෙනවා. සමහර ගේම් වලින් කරන්නේ ඩ්‍රයිවිං කරන කාර් රේස්. ඉතින් ළමයි පේමන්ට් එකේ උඩින් අර කියලා ඩ්‍රයිවර් ඉස්සර කරන්න බලන්නේ. පොලිසියට ගහන්න බලන්න රියතුරා පොලිසියට ගහන්න බලන්නේ. ළමයි ඩ්‍රයිවිං කරලා වම් පැත්තෙන් දකුණු පැත්තෙන් හැම පැත්තෙන් ඉස්සර කරනවා. ළමයිට ඕන ඉස්සර වෙන්න විතරයි. මාර්ග නීති වැඩක් නැහැ ඩ්‍රයිවිං කරන්න ගියාම. ඒ කාර් රේස්වලදී ළමයට වැඩක් නැහැ මාර්ග නීතියක්. ළමයට ඕන රේස් එක යන්න. සෑය අරහ දරුවෝ වැරදි පූර්වාදර්ශයක් ඇති කරගන්නවා. ළමයි ගේම් එකේම පටන් ගන්නේ වැරදි කරන්න. සමහරවිට වෙඩි තියෙනවා. වෙඩි තියෙන ගේම් තියෙනවා. ඒ වෙඩි තියෙන ගේම් වල පටන් ගත්තේ ඉඳලා අවසන් වෙනකම්ම මරණ එක තමයි වැඩි. මරන්නේ ගේම්බෝ ඉම්බෝ නෙමෙයි මිනිස්සු. මිනිසුන් මරනවා. ගොඩක් වෙලා මේ ගේම් නිර්මාණය කරලා තියෙන්නේ අවියවද නිපදවන රටවල්. අවියවද නිපදවන රටවල බුද්ධිආශාව වලින් තමයි ඒවා නිපදවන්නේ. ඒ අය තුළ වෛරය, ක්‍රෝධය, ගැටුම් මානසිකත්වය අනිත් රටවල්ව නිර්මාණය කරන්න. ළමයින් තුර වෛරය, ක්‍රෝධය, ගැටුම් මානසිකත්වය නිතරම අනිත් අයට පහර දීමේ චේතනාව ඇති කරන්න තමයි එවැනි ගේම් නිර්මාණය කරලා තියෙන්නේ. ඒව බලනකොට ක්‍රමානුකූලව අපි තුලත් දේශය, වෛරය, අනිත් අයට පහර දීම, හිංසා කිරීම, ලේ දැකීම එවැනි සිතුවිලි වර්ධනය වෙන්න පටන් ගන්නවා. රොජ මේ රෙස්ලිං පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවරනකම්ම අල්ලන් ගහනවා. ඒවා දැක්කහම තව කෙනෙකුට තව කෙනෙක් කෙරෙහි අනුකම්පාවක් ඇති වෙන්නේ, ආදරය ඒ ඇති වෙන්නේ. එනිසා ඒවා නිර්මාණය කරලා තියෙන වෙනත් අරමුණු වෙනුවෙන් ඔවුන්ගේ තියෙන ජාවාරම් ඉටු කරගන්න. ඒවා බැලීම හරහා ඒවාට ගිජු ශිෂ්ට සම්පන්න නැති අශීලාචාර විකෘති මනසක් ඇති සමාජයක් නිර්මාණය වෙනවා. ඒ හරහා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න පුළුවන්. එනිසා ඒවා බලන්නේ ළමයි, රෙස්ලිම් බලන්නේ, ගේම් ගහන්නේ. ඒවා ඇබ්බැහි වෙන්නේ. ඒවා අර අපේ මනස, අපේ වගේ බෞද්ධ රටක් අපිට දුකයි. ලේ දැක්කාම අපට ඇඬෙනවා. කාගේවත් සතෙක්ගේවත් අපි ලේ බලන්න කැමති නැහැ. මදුරුවට ගහලා ලේ දැක්කොත් අපට දුකයි, අප්‍රියයි. අපි මදුරුවගේවත් ලේ දකින්න අකමැති. ඒ අපි බෞද්ධ රටක්, දැඩි අවිහිංසාවාදී ජාතියක්. නිසා ශ්‍රී ලාංකිකයන් ගත්තහම ශ්‍රී ලංකාවට ආව මුස්ලිම්ද, දෙමළද, බර්ගර්ද නැහැ. ඔවුන් හැමදෙනාම අවිහිංසාවාදී මිනිසුන් බවට පත් වෙනවා. හිංසාව දකින්න කැමති නැහැ. ඒ හැම දෙනෙක්ම කැමති අනිත් අයට මෛත්‍රිය කරන්න. අනිත් අයට ටීචර් ළමයට ගහලා ටීචර් ගහන පහරෙන් ළමයට තුවාල වුණොත් ටීචරත් ඇඬෙනවා. ටීචර් ගහන්නේ ළමයට රිද්දන්න, අඬන්න නෙමෙයි, වරදට දඩුවම දෙන්නේ. නමුත් ළමයෙකුට වැරදිලා තුවාල වුණොත් ටීචර් ළමයා බදාගෙන අඬනවා. එහෙම ගුරුවරු තමයි අපේ රටේ ඉන්නේ. සම්ම ළමයට ගහලා ළමයට වැරදි තැනකට වැදලා තුවාල නොතින් ළමයා අල්ලන් අම්මත් අඬනවා. නිසා අපි හරිම අවිහිංසාවාදී මිනිසුන් ලංකාවේ ඉන්නේ. නිසා අපේ දරුවෝ අපි හදා ගන්න ඕන අපේ අදහස් වලට ගැළපෙන, අපේ රටට ගැළපෙන, අපේ ජාතියේ ලක්ෂණ ලොවට පෙනෙන ලාංකිකයන් කියන්නේ මාර මිනිස්සු කියලා පේන කට්ටියක් තමයි අපි නිර්මාණය කරන්න ඕන. ඒ නිසා ඔයගොල්ලෝ ඒවට යන්න එපා. හොඳ කතාවක් බලන්න, හොඳ සින්දුවක් අහන්න. අර YouTube channel එක unlimited YouTube channel එක දාගෙන ඒ YouTube මේ reload එකක් දාගෙන ඒකෙන් හොඳ සින්දුවක් අහන්න. නන්දාමාලනී, මාලනී බුලත්සිංහල, ගුණදාස කපුගේ, හරි පීටර් රත්නායක, TM ජයරත්න, මිල්ටන් මල්ලවආරච්චි, මේළමයෝ නම් අහලවත් තියෙනවද දන්නේ? right. එනිසා හොඳ ගීත අහන්න, ගුණාත්මක ගීත අහන්න.
ඒ ගීතාලේ රස විඳින්න. ඒ හරහා ඔබ තුල මනස දියුණු වේවි. අර නන්දාමාලයේ සින්දුවක් තියෙනවා, පොඩිහා මුදුරුව පුංචිම කාලෙදි තනියම හිතලද මහන උනේ. අහලා බලන්න සින්දුව. පොඩිහා මුදුරුව පුංචිම කසාවතක් හැඳ කියලා සින්දුව පටන් ගන්නෙ. කසාවතක් හැඳ, කහපාට සිවුරක් ඇඳලා මේ පුංචි හාමුදුරුව පුංචි කාලේ මහන වෙලා, ඔබ වහන්සේ මහන උනේ සසල ගැන කලකිරිනද, නැත්නම් තාත්තට සල්ලි නැති හින්දද, අම්මට සල්ලි නැති හින්දද, පොඩි ඈව සෙල්ලම් කර කර බලන් ඉදිද්දි වෙලේ සෙල්ලම් කරන පේන පන්සලට පුංචි ළමයි, පුංචි ළමයි පල්ලෙහා ක්‍රිකට් ගහන පේන, සමහර පුංචි ළමයි කොඩිගස් ගහන, ඔබ වහන්සේගේ වයසේ පොඩි ඈව අර පහළයා කොඩිගස් ගහන සරුංගල් අරිනෝ, අර ඇලේ පීනනෝ, ඒත් ඔබ වහන්සේ කසාවතක් ඇඳලා කහසෙවුරක් ඇඳලා චූටි කාලේ පුංචිම කාලේ තනියම හිතලද මහන උනේ. අනේ සින්දු අහන්න, ජීවිත අධ්‍යාත්මිකව වෙනස් වෙන්න, ඔබට මේ ලෝකෙ දැනගන්න ගොඩාක් ලස්සන ගීත තියෙනවා. හොඳ ගීත අහන්න, ඒව අහනකොට ඔබේ මනස පිරිසිදු වෙනවා, ආදරය සෙනෙහස ඔබ තුළ වර්ධනය වෙනවා, අනිත් අයට ආදරය කරන්න පුරුදු වෙනවා, අනිත් අයගේ ආදරය දරා ගන්න පුරුදු වෙනවා. නිසා මේ ජීවිතයේ සමසේ ගත කරන්න නම් ඔබ තුළ හොඳ අදහස් වර්ධනය වෙන්න ඕන. නිසා බැලන්ස් වෙන මේ දවස්වල ඔබට ලැබිලා තියෙන මේ නිදහස් කාලය අර්ථවත්ව ගත කරන්න. ඒ අරහා ඔබගේ අධ්‍යාත්මික සංවර්ධනය දියුණු වෙලා ලස්සන වැඩිහිටියෙක් නිර්වාණය වේ. ලස්සන කියන්නේ හැමේ තියෙන දෙයක් නෙමෙයි, ලස්සන වැඩිම තියෙනවා අපේ සිතේ හදවතේ. හරි, අපි හොඳ නම් යකත් හොඳයි, අපි නරක නම් දෙවියොත් නරකයි. ආයිබෝවන් දරුවනේ, thank you.